අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අදත් ධර්ම දේශනාවකටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු, tempත් වෙලා සාදුකාරය පවතු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යෝසෝ භික්ඛවේ භික්ඛු සබ්‍රක්‍මචාරී සුකුබිතෝ අනත්තමනෝ අහිත චිත්තෝ ඛිල ජාතෝ තස්ස චිත්තං න නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානායාති තී. කරුකටීතු ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සර්වචනාංශිකේ මේ ප්‍රකාශය මේ චේතුකීල සූත්‍රයේ පළවෙනි පරිච්ඡේදය වගේ කියලා කියන්න පුළුවන්. මොකද උන්වහන්සේට අවශ්‍ය වෙලා තියෙනවා අපේ හිතට ඇන්න තියෙන උල් වගේක්, නැත්නම් මේ කෙලෙස් කසට වගේක්, එහෙම නැත්නම් මේ බන්ධන වගේක් තියෙනවා. ඒක අනික් අයට වැඩිය කෙලින්ම බලපානවා මේ භවනා කරන කෙනාට. ඒ නිසා එයා ඒක දැනගෙන ගිහිල්ලා මතුවෙන වෙලාවේ ඒ වගේ මග අරගෙන ගියේ නැත්නම් අච්චර අපවීමෙන් කැපවීමෙන්, එහෙම නැත්නම් පරිත්‍යාගයෙන් කරන මේ භාවනාවේ ඵලපරෝජන නැති වෙන්නේ ඉඳී තියෙනවා. ඒ ප්‍රසිද්ධව තියෙන චෝදනාවක් තමයි මෙච්චර මේ කට්ටිය භාවනා කරාට එක්කෙනෙක්වත් උඩින් යන්නේ නැහැ කියන. ඉතින් කට්ටිය ඉන්න එක්කෙනෙක් හරි උඩින් ගියා නම් ලංකාවේ කෙලින්ම බුද්ධඝම කරන්න පුළුවන්. ඉතින් මේ භාවනා කරාට ප්‍රතිඵල නැහැ කියලා අබෞද්ධයෝ නෙමෙයි ගොඩක් චෝදනා කරන්නේ බෞද්ධයෝ. මොකද මේගොල්ලෝ භාවනා මොකද්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. නමුත් භාවනා කරන එක දැනගන්න ඕනේ අපිට තියෙන්නේ මේ සත්තානං විසුද්ධියා කියලා මේ හිතේ පිරිසුදුකම නැත්තම් කායික මානසික සෞඛ්‍ය සම්පන්න භාවය තමයි අපිට ඉස්සල්ලාම වැටහෙන්නේ. නමුත් ඒකවත් අපිට ලබා ගන්න බැරි වෙනවා මේ කියන චේතෝ කීල. එහෙම නැත්තම් මේ හිතේ කසට, මේ උල්, මේ කටු කරෝසන, මේ බන්ධන නිසා. ඉතින් බන්ධන වශයෙන් ਸਰවචනසේ නැස්චාර්ත්‍යක් තමයි පෙන්නන්නේ. අපිට මේ අද මේ ගත කරන ජීවිතයේ අපිට යම් කටු කොහලක් අමාරුවක් බන්ධන ගතියක් තියෙනවනම් ඒ අපිට සද්ධාව නැති නිසා සරලයි. ඊට පස්සේ කියනවා සද්ධාව බුදුන් කෙරෙහි නැහැ. එමෙ නැත්තම් මේ තියෙනම මේ භාවනා ඊගාව කඩයිම පැනගන්න තරම් සද්ධාව නැහැ. එමෙ නැත්තම් ධර්මයේ කිරි සද්ධාව නැහැ. සද්ධාව තියෙනවා. නමුත් මේ දැන් ඇවිල්ලා තියෙන කඩයිම කඩතුරාව පලාගෙන යන තරම් සද්ධාව නැහැ. එමෙ නැත්තම් සංඝයා කෙරෙහි සද්ධාව නැහැ. බදාහන දින ඔක්කොම කරනවා ස්වාමිපද දරුවෝ කියලා කල්පනා කරන නමුත් තමන්ට භාවනාදී මත වෙන ප්‍රශ්නකදී එහා පැත්තේ අන්තරං ගැම්ම ගන්න තරම් සංඝයාගේ ශ්‍රද්ධාව නැහැ. එහෙම නැත්නම් තමන් රගින සීලය පිළිබඳ ශ්‍රද්ධාව නැහැ. එන්නේ එන්නේ අර ඈතක තිබුණු අශ්‍රද්ධාව තමන්ටම ලං කරලා දෙනවා බුදුහාමුදුරෝ සර්වචන් වහන්සේගේ සාසුන් වහන්සේගේ උන්නාංශගේ ධර්මයේ කෙරේ උන්නාංශගේ પરම්පරාව සංඝයා කෙරේ අන්තිමන කියන තමන්ගේ සීලය කෙරෙයි නෑ. ඉතින් අපි ඒක ඊයව සාකච්ඡා කරා. අපි කොච්චර දුරට අපි අතින් සිද්ධ වෙන පුංචි පුංචි වැරදි නිසා මේ හිත නරක් කරගෙන කටු කරෝසන කරගෙන සලුව ගසා දාලා පරියන්කින් නැගිටලා යනවද? ඒකල්ලා භවනා නොකරන අයට වැඩි දුක් විඳිනවා. ඒක ওই මහසිසාරද ස්වාමීන් වහන්සේගේ පොත පිටු 1000ක් විතර තියෙන පොතක්. ඒක පරිවර්තනය කරනකොට පළවෙනි පරිච්ඡේදයේ තියෙන සීලය පිළිබඳව. ඒකෙදී කියනවා නිකන් කියන කියමනට භික්ෂුවට වැඩිය අද ගිහින්න භාවනා කරන්න ලේසි. මොකද භික්ෂුව ගොඩාක් සිල්පද වලින් බැඳිලා තියෙනවා. එක සිල්පදයක් කොනකින් කැඩිච්ච ගමන් එයා දිගටම කුකුස් කරමින් ඉන්නවා. අයියෝ මම මේ බල පොරොන්දු වෙච්චදී සමාදන් වෙච්චදී මට ඕන විදිහට කරගන්න බැරි වුණා කියලා. ඒකට සමහර විටක අපාගත. ඇත්තටම වඩා හොඳ වැඩකට, වඩා උත්කෘෂ්ඨ වැඩකට තමයි කාය ජීවිත නිර්පේක්ෂව බහින්නේ.
නමුත් ඒ සීලය පිළිබඳ සැක කරන ගතිය සිල්පද වැඩ වුණා වැඩි වුණාට ලැබෙන්නේ නැහැ. ඒ මේ නිකන් සාමාන්‍යයෙන් ඒක සංඝයා මේ වන්දෝත්සහය කරන්න කියනව නෙවෙයි. ඔය ඒකරපත්ත කතාවේ තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා මේ පෙර සාසනයක පෙර බුද්ධ සාසනයක පැවිදිල බොහෝම ගෞරවයෙන් සිල්පද ආරක්ෂා කරනවා. ඉන් සංඝයා වහන්සේලා තියෙනවා ගිහියන් බලපාන්න නැති ශික්ෂාපදයක් මේ නිල් කොළ කඩන්න තහනම් පණ තියෙනවා. මේ නිසා මේ ශාන්සියකට බොහොම ගරු කරලා ඉන්නවා. නිල් කොළයකට කෙල ගහන්න තහනම්, නිල් කොණයකට මුත්‍රා කරන්න තහනම්, නිල් කොළයකට අසුචි හෙලන තහනම්, වතුර කඩකට මුත්‍රා කරන්න තහනම්. තහනම් කියලා කියන්නේ නොකරන්න වග බලා ගන්න ඕනේ. ඒ නිසා අපි සාමාන්‍ය ශික්ෂාපද දෙනකොට මොයි ටික කියලා දෙන්නේ. දැන් මෙතන ඉඳලා මේවට අර්ථවිලා කටයුතු කරනවා. මේ ශාන්සිය උපසම්පදා. ඉතින් මේ ශාන්සිය හොඳටම ඒක දන්නවා. ඉතින් දවසක් ඒ ස්වාමීන් වහන්සේ ගංගකින් ඊකට වෙන්න හදනකොට ඔරුව නතර කරා. ඉතින් ඒ ශාන්සිය නගින්න අර වතුරේ තියෙන ඔරුව හෙල්ලෙනවනේ. ඉතින් නගින්න පැකිලෙනවා. ඉතින් ඔරුකාරයා කිව්වා ශාන්සිය නගින්න මේ ගහක අත්තක් තියෙනවා. ඒක අල්ලගෙන එක කකුලක් තියලා හිමීට බර දෙන්න. ඊට පස්සේ අනෙක් කකුලත් මේ හිමීට ගත්තාම ඒක ඉඳගත්තාම ඔරුව හෙල්ලුනාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අනික් වෙනසු බලා ඉන්න මේ ශාන්සිය කොට වෙන්නේ නැහැ. ඒ ශාන්සිතින් මුල් වෙන්න එපා. ඉතින් කොහොම හරි කරලා ඒ ස්වාමීන් වහන්සේ පట్టල වෙනකොට අර අල්ලගෙන ඉන්න අත්තේ කොළ නිල් කොළයක් කැඩෙනවා. ඔළුවත් හෙල්ලෙනවා. ඊට පස්සේ හිතා ගන්න මේ ශාන්සිය මම ඒකට කොට ගිහිල්ලා මේ වෙච්ච වැරද්ද ආපත්‍ය දේශනා කරලා මේක සමාප්ත කරගන්න ඕනේ. දැන් මේ ශාන්සිය හිතේ තියෙන්නේ මේ ගමන යන්න ගිය නිසා අර ඔරුවේ හැලහැප්පෙන ගතිය වළක්වන්න ඉවුර තියෙන ගහේ අත්තක් අල්ලගත්තා. ඔරුව ගැස්සුණා කොලයක් කැඩලා තතා. ඉතින් කවුරක්වත් දන්නේ නැහැ. මේ ශාන්සිය දන්නවා. ඉතින් එහා පැත්තට ගිහිල්ලා තව භික්ෂුන් වහන්සේනමක් හම්බෙච්චාම ඒක කියලා අපි කියන්නේ ආපත්‍ය දේශනා කරනවා කියලා. ඒක නිකන් පව් සමාකරන වගේ වැඩක් වෙච්ච වැරද්ද කියනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ ශාන්සියට සම්ප්‍රදාන කුල අවවාදයක් කරනවා. හොඳයි. ඒකට කමන්නේ ඊට පස්සේ මේ වැරද්ද කරගන්න නැති වෙන්න සතිමත් වෙන්න සීවර එලවන්න අප්‍රමාදී වෙන්නේ කියලා. අනේ මේ ස්වාමීන් වහන්සේ අතරමඟදී ඔරුව පෙරලා නැහිනව. ගංගේ එහා පැත්තේ යන්න වෙන්නේ. දැන් මැරෙනකොටම ඔළුවට එන්නේ මොකද්ද? චකේ මං අවසාන වෙලාවේ සීලයක් කැඩනවා නේද කියලා. ඉතින් අර මේ ජලයේම උපන් නාගයෙක් වෙලා උපදිනවා. අර කැඩිච්ච කොලේ ඒ කර කියලා කියන්නේ එරඬු කියලාත් කියනවා. ඒ කොලේ නාමෙන් ඒ කරපත්ත නාගරාජා වෙලා. දැන් ආය බුද්ධ කල්පයක් ඇවිල්ලා සමාකරණකම් මියා නාග ගෝත්‍රි ඒක යක්ෂ සුපර්ණ නාග වශයෙන් පහළ ගෝත්‍ර වර්ගයක් තියෙනවා. ඉතින් මෙයා හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා බුද්ධ කල්පයක් බලා ඉන්නවා ඊගා බුදු ආමතුරු පහළ වෙනකම්. එහෙම ඉන්න වෙලාවේදී ඒ නාග කන්‍යාවක් දුවක් වෙනවා. මෙයා කරන්නේ ගඟ මැදට ඇවිල්ලා විශාල ගඟක් මැද එයා පෙනේ පුප්පගෙන වතුරෙන් උඩට තියාගෙන ඉන්නවා. අර නාග කන්‍යාව උඩ නටනවා. ඒ නටන්නේ මොකටද? මිනිසුන්ගේ අවධානය අරගෙන මිනිස් අතර ගෝසාවක් යනවාද කියලා බලන්න බුදු කෙනෙක් පහල වුණාද කියලා. ඉතින් ඔහොම ඉන්නකොට ගෞතම සර්වජන්සේ පහල වෙලා ඒ නාග කන්‍යාව මේ නාඩගම් බලන්න එන කෙනෙක් අතින් කියවෙනවා බුදු පහල වුණයි කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා මෙයා මේ නාගයා එයාට වෙස් මාරු කරන්න පුළුවන් ගිහිල්ලා සමාව ගන්නකම් බුද්ධ කල්පයක් කරනකම් මේ ගිහිය කතිය කොක් කන්නුන ප්‍රශ්නයක් නැහැ. ගිය දන්නෙත් නැහැ. කොල කඩන්න දු කරන්නත් බෑනේ කෘෂි කර්මේ. පැවිදි වුණාට පස්සේ අර සියුන් ශික්ෂාපදේ නිසා ඒකට තියෙන තමන්ට සමාව නොදෙන ගතිය නිසා අනිකු ශික්ෂාපද ඔක්කොම රැක්කත් අර අන්තිම ශික්ෂාපදේ මේ පහළ මට්ටමකට වැටෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මහසීසාරු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට වැඩිය කිහි මට්ටමේදී දන්න සිල්සාපද ටික හරියට රැකගත්තොත් වැඩේ ජාම බේර ගන්න ලේසි. අරකේ ලේසි නෑ. 227 ශික්ෂාපදම තියෙනවා. ඒක කොහොම ගණන් කරපුවාම දහසක් කෝටියක් සංවර සීල කියලා කියනවා. ඉතින් ඒකක පිළිබඳ සැකියාවත් ඇති. ලොකු ශික්ෂාපදක් තියෙනවා, පොඩි ශික්ෂාපදක් තියෙනවා. කොයි එක පිළිබඳ සැකියාවත් ඇහැට කුණක් වැටෙනා වගේ මරණ මොහොතේ ඕක තමයි එන්නේ. ඉතින් ඒ නිසා භාවනාවේදී ඒ වගේ දෙයක් බලලා දැකලා මේක හිතලා කැඩුවද එහෙම නැත්නම් තක්කමුකර ජීවිතාසාව නිසා කැඩුනද කියලා තේරුම් ගන්න මේ හැමදෙරන්න බැරි වෙලා තියෙනවා.
පාපයක් සිද්ධ වෙන්නේ හිතාමතා කැඩුවා නම්. දැන් මෙතන වෙලා තියෙන ජීවිත ආසාවට අර ගහල්ලා ගත්ත කැඩුනා. ඉතින් මේ දේ සචේතනික අචේතනික ભેදේ මේ ශාංශයට භාවනාදී අහුවෙලා තියෙන්නේ නැතුව ඇති. අහු වුණා නම් තේරෙනවනේ මම මේ ඔරුවින් ගුඩෙන්න ගියා මිසක ගස්වල කොළ කරන්න ගියා නෙවෙයිනේ. හිතලා කැඩුවා නෙවෙයිනේ. ඉතින් මේ භාවනා කරන කට්ටියත් තමන්ගේ හිතට අකුසල හිතවිල්ලක් ආවම මේක හිතපු එකක්ද හිතෙන එකක්ද කියලා තීරුම් ගන්න බැරි නම් ඔය කමඨාන් සුද්ධ කරන්නේ ඔය 90ක් වතන ප්‍රශ්න තියෙනවා. හිතට එනවා තමයි. නමුත් මං හිතුවා නෙවෙයිනේ මෙතෙන් ආවේ මේ හිතණ්ඩයි. තිල් ගත්තේ මෙතෙන් ඇවිල්ලා හිතණ්ඩේ. නෑ ඒව එනවා. ඉතින් මේ ඔක්කොටම හිත කරදර ගන්න ගත්තොත් කවදාද අපි ගොඩේ ඉන්නේ? ඒ කාට හරි කියලා දුන්නොත් මේ භාවනාවේදී සචේතනික කොටස් විතරයි කර්ම රැස් කරන්නේ චේතනාම් බික්කවේ කම්මං වදාමි මේ ශාරීරියේ සිටින හැම එකම සචේතනික නැහැ. ඒක නිසා බුදුසසුන කියනවා යං කම්මං කරෝති තන්තම් පටිසේදේ වේදීති කියලා කවුරු හරි අදහසක් ගත්තොත් යමක් කමක් කෙරුවොත් ඒකට පරිසම් දෙන්න වෙනවා කියලා මේ ජීවිත කදාකර නිවන් දකින්න බෑ කියලා. ඒ විනෝද බුදුජානන්සේ සඳහන් කර තිනවා යං යං වේදිතං කම්මං කරෝති තන්තං පටිසේවේ පටි වේදිති කිය. තමයි හිතාමතා කරන දෙයක් වශයෙන් තමයි ගන්න තියෙන්නේ. හිතාමතා කරන දෙයක් නම් ගවන්න ඕන. ඒක සාධාරණයි. දැන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් දුක් කරගෙන කරදර වෙන්නේ නන්නා දුන දැනක දෙන දේවල් වලටනේ. නොහිතා හිතට එන හිතවිලි වලටනේ කොහෙදෝ යන සද්ද වලටනේ මේ සාමාන්‍ය වෙනදායින සාමාන්‍ය වේදනා වලටනේ. ඉතින් ඒ බණ කියනකොට අර අචාන් බ්‍රහ්ම සාමුදෝ කියනවා ලංකාවේ මිනිස්සු හරි ආසලු ක්‍රිකට් බලන්න. ඉතින් ක්‍රිකට් වලදී මේ ගිය අවුරුද්ද බලපු ක්‍රිකට් එකක් අද පෙන්නකොට කවුරු හරි වැරදි විනිශ්චය දීපු ගමන් මෙහෙලක් කෑ ගහනවලු. හරියට මේ ක්‍රිකට් පිටියේ ඉන්නකොට වගේ ක්‍රිකට් පිටියේ හිටියත් ඔය කැෆ් මේ කැහි බෙල්ලෝ කෑ ගැහුවට ක්‍රිකට් විනිශ්චය වෙනස් වෙන්නේ නැහැ. ඒක අවසානයේ අම්පයර තෙතියෙන්නේ. මේ මිනිසුන් මතක නැහැ මේ චිත්‍රපටියක් බලන බව. නටන්න පටන් අපි ඊට හපන්. අපි ඊට හපන්. කොහේ හරි වෙන මොන මගුලකට හරි පත්‍රේ දාලා තිනවනේ. ඒක කවදාකවත් විච්චිවන්නේ මේ පත්‍ර දාලා තියෙන්නේ. මෙව දැනගෙන මැරෙන්න හල්. මම ඒ බර්ම මේ මෙල්බර්න් වල ඉන්නකොට ওই පොත්පත් ලියන හොඳ මේ කියන්නේ පොත්පත් ලියන මහත්තයෙක් ඇවිල්ලා ගෝ ගෝ කාලයක් පහන්සිලා සෝංශේ යම් දන් දවස් තුනක් හම්බුණා. හරිම සන්තෝසයි ඔබ වහන්සේත් එක්ක භාවනා කරන්න හම්බෙච්ච එක මං හවස යනවා. හැබැයි දවස් තුන කරනවායි කිය. දෙවෙනි දවසේ මට කියනවා මලා හත්තිලව්වයි ස්වාමීන් වහන්සේ බලන්නකො අමාරුවෙන් දවස් තුනක් ගත්තා. මේ ලංකාවේ හාමුදුරු කෙනෙක් මරලා නේ මුස්ලිම් මිනිස්සු ඉතිං කොහෙද සෝන්දේ භාවනා කරන්නේ දැන් බලන්නකො මගේ හිතේ මොකද උනේ කියලා. ඒ මාත් බුද්ධාගම මේ මාත්යේ මිනිසයත් එක්ක තමයි මෙල්බර්න් ඉන්නේ මට ඒක ඇහුවයි කියලාත් මට ගාණක් නැහැ. ඒ සෙමන් කවුද කිව්වේ දැන් නැහැ සෝන්ද කතා කරලා ඊට පස්සේ මොනව කරන්නද බලන්න මෙහෙම කරලාද කරන්න පුළුවන්ද කියලා. මම ඔය ගිහිල්ලා බලන්න කවදාකවත් ඔහොම දෙයක් වෙලා නැහැ බොරුව කියන්නේ පත්තරේ. මොකද ඒක කියපු ගමන් පත්‍රයේ හෙඩ්ලයින් වල වැටෙනවනේ පත්‍ර බර ගන්න විකිනෙනවනේ. එහෙම වැටෙනම් පත්‍රකාරය ගිහලා හමුදු කෙනෙක් මරලා මුස්ලිම් මිනිසෙක් මරුවයි කියලා දානවා. ඔච්චර විතරමයි වෙන්නේ ආද? අර මාසික ඕවනම් ඇත්ත වෙන්න පුළුවන් ඔබ හන්දේ කතා ඇතුළත මම ගෙදර යනවා සවස. මම කොහොඳයි ගිහලා පුදිය ගන්න. එන මොන කරන්නේ? මේ ලංකාවේ පත්‍රයේ තියෙනවා අහවල් එකක් කියලා මෙල්බර්න් වල ඉඳගෙන පලිගේ උඩ තියන හනුම වගේ එහෙට පයින්නවා මෙහෙට පයින්නවා ඔක්කොටම වෙන දෙයක් මේක හොඳට බලපාන්නේ භාවනාවට දැන් ගෙදර ඉන්නකොට ඔය කම්මලි බල්ලට එහෙන ගැහුවා වගේ ගාණක් නැහැ දැන් මෙහෙදීනේ පුංචි සද්දයක් ආපුවාම කන පීරි ගෑවෙන්නේ දැන් අපි ගෙදර ඉඳදී ඔය සද්ද අපිට ගණන් ගන්න දෙයක් නැහැ එහෙන ගැහුවත් ගාණක් නැහැ මෙහෙදී බලන පුංචි සද්දයටත් අපි දඟලනවා මෙහෙදී බලන පුංචි වේදනාවක් ආවත් අපි දඟලනවා මේ දිවයින පුංචි හිතවිල්ලක් ආවද දන්නේ නැති පුදුරජනන්සේ සඳහන් කරනවා භවනා කරන හිත මේ වනමුකේ පාදපු වෙලා වගේ මේක රිදෙනවා. ඒ රිදෙන හැම එකක්ම හිත කරතර ගන්න ගත්තොත් කවදාකවත් නිවන් දකින්න බෑ කියලා. උදේ ඉඳලා හැන්දනකම් කොච්චර කර්ම රැස් වෙනවද? නමුත් ඔබ හිතාමතා කරනවා යං කම්මං වේදිතං කරෝති තන්තං පරිසංවේදී ඒකට විපාක තස විපාකෝ පටිසංවේදී. ඒකට විපාක වෙනවා. නමුත් අපි මේ ජීවත් වෙනකොට කොච්චරක්
දේවල් සිද්ධ වෙනවද? කොච්චරක් කියවෙනවද? කොච්චරක් හිතෙනවද? ඒ ඔක්කොටම හිත කරදර ගත්තොත් අපිට කවදාකවත් කරන්න ඒක ගණ්ඩ වෙන්නේ සතිමත් වුණාට පස්සේ තමයි. ඉතින් ඒ නිසා සතිමත් එක්කලා දැනගන්න ඕනේ මේ Taman රකින්න සීලය පිළිබඳව අධික සංවේදීභාවයට යන්න එපා, අධි තක්ෂීරුවට යන්න එපා. හොඳට බලන්න ඒ කරපු දේ මම කරපු දෙයක්ද? එහෙම නැත්නම් මට වෙච්ච දෙයක්ද කියලා. ඉතින් ඒක බලන්න තරම් යෝගාවචරයට බෑ. මොකද යෝගාවචරය සදාචාරවාදී. හරි ඉක්මනට Taman ගැන විවේචනය කරගන්න. ඊට පස්සේ මේ මනුස්සයාට මොන විදියෙන්වත් බාහනා කරන්න බෑ. ගෙදර ඉඳද්දි කරන්න පුළුවන් ටිකවත් මෙහෙදි බෑ. ඒ සීලයක සමාදන් වෙලා ඒකටම ලැහැච්චලා යනකොට පොඩි දෙයක් වෙච්ච ගමන් මිචි හිටනක් කරගන්න. මිචි මං කියන්නේ මේකට මේ අනුන්ගේ දරුවන්ගේ උපැන්න තාතික වලට මම ගිහිල්ලා තාත්තයි කොටිය අසම් කරනවා. තමන්ගේ ඇන්ට ළමයි හම්බුණත් අපි දන්නවද මගෙන්ම හම්බුණයි කියලා අල්ලව ගෙදර මිනිහත් එක්ක ඉදිරියට දන්නේ නැහැ නම. හැබැයි මං අස්සම් කරනවා බොහොම ඉක්මනට කියලා මම තමයි තාත්තයි කියලා. අද ඉන්න හරියක් යෝග අවචරයෝ හම්බෙන හරියක් ඔක්කොටම කැත නැතුව අස්සම් කරනවා මගේ කියලා. බලනකොට ගෑණි hina වෙනවා ගේ ඇතුළටලා ඉඳගෙන හතර hinaව අනේ මේ මෝල් වාන්ති ඉතාලින් ඉන්නවා මේ මගේ දරුවෝ කියලා දන්නවනම් ඔය දරුවෝ ගහනවා පොළොවේ. ඔය මොදු පුතු නාඩගමේදී ඒක හතර hinaවෙන් එකක් ලෝකේ තියෙන. මගේ රත්තරම් පුතේ කියලා එළවන එලිපත් ඉඳගෙන නලවනට ගෑණි පෝරණේ ගාව ඉඳගෙන කුස්සියේ hinaවක් යනවලු මේ මොන තරම් අමනේද්ද? ගෑණි දන්නවද තාත්ත කවුද කියලා? ඒ වගේ තමයි අපිට මේ හම්බෙන හම්බෙන දරුව තීරගෙම තාත්තම වෙන්න පුළුවන් නෙවෙන්න පුළුවන්. තාත්ත වෙන නොවන එක තමයි බුදුහාමුදුරු සඳහන් කරන්නේ යංකම්මා වේදිතං කරෝති තන්තං විපාකම් පටිසංවේදී. ඒකට සාධාරණයි. මොකද අනුන්ගේ දරුවන්ට නෙමෙයි අපි විඳවන්නේ. ඉතින් ඕක භාවනා කරලා අල්ලගත්තට පස්සේ නිවනක් ඕනේ නැහැ. 80%ක්ම අපි විඳවන්නේ අනුන්ගේ දේවල් වලටනේ. තමන්ගේ ටිකවත් කරගන්න බැරුව ඉඳද්දි දරුවන්ගේ ප්‍රශ්න වලට තැවෙනවා, අම්මලාගේ තාත්තගේ දරුවන්ට තැවෙනවා, අල්ලපුරට ඉන්න මිනිස්සුන්ට තැවෙනවා, සිංහල බුද්ධ ආගමට තැවෙනවා, ඕඩි තරම් තැවෙන්න පුළුවන්. භාවනා කරන කෙනාට කියනවා කනකොට කාපන් කිරලා මැටි තමයි කන්නේ, රාත්තල් ගාන දෙනන කාපන්කෝ, මේක හිතලා කෙරුවද බලපන්කෝ. අපි කරන උගාවක් වැඩ එහෙම සාහසික නෑ අපි. නමුත් අපි විඳවන්න ගත්තොත් බුදුන් කියනවා විඳ වැව්වොත් අනේ මං කිරුව කියලා අනිවාර්යයෙන්ම අකුසලයේ ඒ අපාගත වීම වෙනවා. ඒ නිසා යෝගාවචරය අපි කිව්වොත් භවනා කරලා චේතනාව අල්ලගන්න පුළුවන් යෝගාවචරය පිටි වනේචින මීමා කැලේට රින්ගන්න බය වුණාට යෝගාවචරය බය වෙන්න ඕනේ නැහැ. එයා දන්නවා මම හිතලා කෙරුවේ නැහැ. හැබැයි මිනිස්සු මට බලිනවා. එයාට කියලා කියනවා සමා වෙන්න නැති මං කෙරුවයි කියලා. හිතුවනම් මං කෙරුවේ නැහැ. උනට මං ඒ වගේ තමා අවිල්ල ගන්නවා. මම දන්නවා. බුදුජානන්සේ සඳහන් කළ තිනෝ අතී තුවාල නැත්තම් වසබාජෙන්ට අත දෙන්නට ප්‍රශ්නයක් නැහැ. පාණිනාමි වනේනාස විසං අන්වාගමේති. අතී තුවාල නැත්තම් වසබාජෙන්ට අත දෙන්න ළඟ ඉන්න කට්ටිය මැරෙන්න ගය ගහනවා. අත දාන්න එපා ඔක වස. කියා කිනම් බය වෙන්න දෙයක් නැහැ. මගේ තිතුවල නැහැ. උඹට තුවාල තියෙනවා නම් දාන්න එපා. මට විශ්වාසයි. ඕකනේ බුද්ධාගම කියන්නේ. ඕකනේ සාසනය කියන්නේ. ඕකනේ ධර්ම ආරක්ෂාව කියන්නේ. අපි මේ අතේ තුවාල වින්න තියෙන මිනිහෙක් වගේ අපි මේ වස වලට බය වෙන්න පටන් ගත්තොත් අපි කවදද දිනු වෙන්නේ? ඒකට තියෙන ඕනේ තරම් අපේ ත්‍රිපිටකයේ කතා දුරුති කියන කතාව අභාග්‍යයට වගේ මේ වෙනකොට කියවෙන්නේ නැහැ. මොකද ඒකට මිනිස්සු බය කරගන්න බෑනේ. දැන් මේ ආගම දුවන්නේ අපායට බය කරලානේ. ඔක්කොමල බයයිනේ. මම හිතනවා ෂුවර් අපායේ මේ විදිහට සාධාරණෙත් ඇති. යමපල්ලොත් එක්ක ඉන්න පුළුවන් ඇති ඕගොල්ලොක් ඉන්නවට වැඩිය. මේක මල හොන්තුාවක් නෙ මොනම දෙයකට ඔක සමාවත් දෙන්නේ නැහැ. උංගා වැටි යම නීතිය ඒක ඉවරයි. මේක එහෙම නෙවෙයි යමනීචයත් වැඩ කරනවා දේවනීචයත් වැඩ කරනවා අසාධාන්‍යත ඔක්කොම කරනවා මේක ඉන්න හරිම මාරි දත් 32 මැද දිව ඉන්නා වගේ භාවනා කරන මනසෝ කවුරු මොන චෝදනාව කරත් එයා දැනගන්නවා මං යන පාරේ ඉන්න විශ්වාසයක් තියෙනවා මේක හිතලා කෙරුවේ නැහැ කියලා කවුරු මොන જાති කෙරුවත් සමාව ගන්නවා මේ ලෝකේ ඉන්න ඕන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සීලය මේ බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ අවිපටිසාරත්ථය ආනන්ද කුසල කුසලාණ සිය මගේ හිත විපිලිසර වෙන්නේ
කවුරු මොනවා කිව්වත් මේක අනතුරුදායක තැනක් කියලා මම දන්නවා. අන්න නැති අය කේදිරි ගන්න නැති චර්චුරු ගන්න. මට බය වෙන්නේ නැහැ. එහෙම වුණත් ධර්මයේ අරසාවක් තියෙන ධර්මයේ වගේ බලා ගන්න ඕනේ. මොකද මම ධර්මනේ ජීවත් වෙන්නේ. ඔය ලොකු සාංශි අපේ කේමනන්ද සාංශි ඉන්න වෙලාවේ පූල්ලල්ලේ ප්‍රශ්නයක් තිබ්බලු. ඒ පූල්ලල්ලේ කට්ටි ලොකු සාංශයට කියලාවලු ඔබ වහන්සේ කිව්වොත් නම් පණ්ඩිත සාමිනේසේ අහයි. ඒ නිසා කරුණා කරලා මේ සාංශි දවස් තුනක් විතර ඉදිම රාගෙන ලියුමක් ටියවලු පණ්ඩිත සාංශිට සාංශි මෙන්න මේමයි 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 මේකදී මේ මේක සාධාරණයක් තියෙනේ දැන් මේක කේලමකට ගිහිල්ලා තියෙන්නේ වැරදි තීන්දුවට ඇවිල්ලා තියෙන්නේ මම මේ ඔබ වහන්සේට මේ මධ්‍යස්ථ අදහසක් ඉදිරිපත් කරන්න කියලා. ඒකට එහෙන් එතකොට චෝදන ඇවිල්ලා. පාක්ෂෝ දෙකක් ඇවිල්ලා චෝදන ඇවිත්. ලොකු සාංශි පණ්ඩිත සාංශි මේ හැමෝටම ලිව්වලු දැන් ඒගොල්ලන්ගේ ලියුම් හම්බුණා. උන් කේන්ද්‍රී ගන්නේ ලෙඩේට. ඔබ කාටද මේකේ? ඔබ ඇයි ඔබ කේන්ද්‍රී ගන්නෙ? මොකටද මොකද කියෙල්ලෙදී? මේ අනුන්ගේ සීනි කියන්නේ මොකටේ? ඔබ විරුද්ධ පක්ෂෙත් නෑ. පක්ෂේ ඔබ නිකන් හිටපන්. කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ මේ පැත්ත කියන කට්ටිය. එහෙන් පෙසම් ගන්නවා, මෙහෙන් ගන්නවා. ලෙඩට ඇතුව කේන්ද්‍රී ගන්නවා. තල තෙලට වේලේ, මී බෙටි කුමට වේලේ කියලා කතාවක් අහලා තියෙනවා. තල වේලෙනකොට මී බෙටිත් වේලෙනවා. ඒ තලනම් වේලෙන්නේ මී බෙවෙ තෙලට මී බෙට්ට මොකට වේලෙන්නේ එතන්නේ ඒදක තේරුම් ගන්න බැන්නා ගේනවට ඇඩි අකුසලයන් තමයි මැරෙන්නේ. ඒ නිසා ශික්ෂාපදේ සෑහළු කරන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. වේදිතං කම්මන්ද අවේදිතං කම්මන්ද කියලා බලන්න. ඒ කියන්නේ සසං සම්පජාන කාය සංඛාර අසම්පජාන කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. සම්පජාන වචී සංඛාර කියලා જાතියක් තියෙනවා. අසම්පජාන වචී සංඛාර කියලා જાතියක් තියෙනවා. සම්පජාන චිත්ත සංඛාර කියලා જાතියක් තියෙනවා. අසම්පජාන චිත්ත සංඛාර જાතියක් තියෙනවා. ඉතින් භාවනා කරන්න නැති එකන සම්පජඤ්ඤා සම්පජඤ්ඤා දන්නේ. සේරම එක මල්ලේ දාගන්න. දාගෙන වල ඕන දෙයට නැති දෙයකට තැවිච්චහම සාමාන්‍ය භාවනා නොකරන එකනට වඩා සීලයක් කරන සමාධියක් කරලා සමාධියකට භාවනා කරන කෙනාට මේක ඇහැට කුණක් වැටරා වගේ. ඇහැට කුණක් වැටෙනා වගේ හරියට කැපෙනවා. ඉතින් මේකට තව ටිකක් එහාට ගිහිල්ලා නිදර්ශන දෙනවා නම් ලංකාවේ ගොඩාක් කර්මස්ථානාචාර්යවරු මැරිලා තියෙන heart attack වෙලා. ඒක මොකද දන්නවද? ගෙවල් වල මිනිස්සු මොන කරදරයක් ආවත් කර්මස්ථානාචාර්යවරුට ගිහිල්ලා කියනවා. ඉතින් කිව්වට පස්සේ එයා ඒවට උත්තර බඳින ගියාම එයාටත් ලෙඩේ ප්‍රශ්නේ ආවා වගේ ආසාදනේ වෙනවා. මිනිස්සුන්ගේ වැඩිම ගෙවල් වල තියෙන කුණු කන්දල් පන්තලේ හාමුදුරංග වලට කියලා දාන. ගමේ පන්තලේ හාමුදුරු ඕවා ගණන් ගන්න ඇන්දාට පොඩ්ඩක් බීලා බත්තියක් කාලා බුදිය ගන්න. කර්මස්ථානචාරිවරු එහෙම නෙවෙයිනේ මෙයාට උත්තර දෙන්න ගියාම මැරෙන හරියක් මැරෙන්නේ heart attack හැදිලා. මේ බෝඩ් එකක් දාලා තිනවා හම්බු වෙන්න පුළුවන් 12 ඉඳලා එකමාර විතර වෙනකන් ඒ heart attack ගන්නවා අනික කියලා heart attack ගන්නෑ. එන්න දෙන්නේ නෑ කාටවත්. ආවොත් මේ සංඝයාට අදාළ නැති ප්‍රශ්න. මේ මිනිස්සු අබොනවයි කියලා දුව පැනලා ගියයි කියලා ඉතින් අනේ හාමුදුර බොහෝම අනුකම්පාවෙන් අහගෙන ඉන්නවා අන්තිමට heart attack තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන එක දැනගන්න ඕනේ තමන්ට අදාළ නැති දෙයක් ආව නම් ඒක ප්‍රධාන දෙයක් නම් අත දාන්න එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කාගේ සීනි කිරන්න ගිහිල්ලාද අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා අපි මේ ජීවිත ගත වෙන්නේ ඒක භාවනා කරන එක නම් තේරුම් අරගන්න. ඒ වගේම Tamande වැඩි වහල් කෙනෙක් කතා කරලා අමාරු ප්‍රශ්න තියෙනවා එයාට කතා කරලා කිව්වට පස්සේ බේරගන්න Tamange හිත බේරගන්න එපා. මේ බණක් භාවනාවක් කරන් මේක හැට කුණ වැටනවා වගේ කටුකොහල් ඔළුවේ තියාගෙන එnde ende යන්න පටන් ගත්තොත් හැම කවුරු පව් කෙරුවත් මෙයා සමාදාන් වෙනවා. අකුසල් සමාදාන. අද කතා කරන එක ඊට සමානයි. සබ්‍රක්‍මචාරීසු කුපිතෝ හෝති අනත්තමනෝ. තමන් එක භාවනා කරන එක්කෙනෙක් එක තරහ වෙනවා. එයා කහිනොයි කියලා. එයා පස්සේ ඇවිල්ලා වාඩි වුණයි කියලා. එයා වාඩි වුණොත් සද්ද කෙරුවයි කියලා. එහෙනම් එයා වාඩිලෙන්ට ඔළුව කඩා වැටලයි කියලා. ඒ භාවනා කරන සබ්‍රක්‍මචාරීන්ව අංශිකරි කුපිතෝ හෝති අනත්තමනෝ. එයා කරේ එයා කරන වැඩේ යෝගාවචරයට ගැලපෙන්නේ නැහැ. මේ ස්ථානට ගැලපෙන්නේ නැහැ කියලා කෝපයක් හට ගන්නවා. අත්මන භාවය කියලා කියන්නේ අර ප්‍රීති සෝමනස පහනේ උන්ට කන ගැටුව පානශා මේ මිනිස්සයා එක්ක එලවන්න ඕනේ මේ මිනිස්සරි කො කියන්න ඕනේ කියලා එයා පිළිබඳව අනත්මන කියලා කියන්නේ අමනාපය කියලා තියෙන අහිත චිත්තෝ කියලා જાතෝ එයාගේ යානිකන් එනයක් එනවා
උදැල්ලක් වෙනවයි කියලා කියන්නේ. අහිත හිතක් ඇති කරගන්න. ඒ නිසා සාමූහික භාවනාවට ගියාට පස්සේ ඉතාමත්ම කලාතුරකින් තමයි කෙනෙකුට මේ අපි ඔක්කොම සබ්‍රහ්මචාරින් වහන්සේලා අපි ඔක්කොම කැහැලිය බත් කන මිනිස්සු. ඒ නිසා අපි එකිනෙකා කෙරේ ප්‍රිය ඇහෙන් බල්ලා ජීවත් වෙන්න ඕනේ කියලා මේ සරුවච්චන් වහන්සේ කියන සමග්ගාණං තපෝසුකෝ කියන එක කලාතුරකින් විතරයි ක්‍රියාවත් වෙන්නේ. සමගී වුණට තපස සැපතක්. අපි දැන් මෙතෙන් ඩැලබිම වාඩි වෙලා කවුරු හරි දෙන බතක් කාලා ජීවත් වෙනකොට සුඛෝපභෝගීත්වයක් නෙවෙයිනේ අපි විඳින්නේ. නමුත් ඒ භාවනා පෙරගම් ගමන එහෙම නැත්නම් Java එන්නේ අපි ඔක්කොම කෙරෙයි ප්‍රිය ඇහෙන් බලන්න පුළුවන් වෙන්න ඕන. සමග්ගාණං තපෝසුකෝ සුඛෝ බුද්ධාණං උප්පාදෝ සුඛෝ සංගස සාමග්ගී සමග්ගාණං තපෝසුකෝ. අද භාවනා මධ්‍යස්ථානව තියෙන ඊර්ෂ්‍යාකම් එක එකනා එක එකනාගේ අඩුපාඩු කන් දිහා බලනකොට මන්නම් hina කාලා ජීවත් වෙයි. බත් කාලා නෙවෙයි. මේ එක්කෙනේ තව කෙනෙක් ගැන කතා කරන්න ගියාම කොච්චර කට උල් කර කර අර මිනිස්සුගේ දොස් කියනවාද කියලා බැලුවොත් අයියෝ කියලා හිතෙනවා. මේ කොහෙද අම්බලමට ආවෝ තව හංගන්නේ දැකලා මේ හංගන්න පෙට්‍රල් පුච්ච ගන්න. ඒ විනෝඩ අපි බලන්න අපි කොහෙද එක එක අම්මලාගේ දරුවෝ එක එක මනාපචීන අය අපි ඔක්කොම ඇවිල්ලා ඒ කට සිල් වල පිහිටලා තියෙනවා. අපි ඔක්කොම ඇවිල්ලා මේ එකම කර්මස්ථානේ ඉන්නවා. අපි නෑකමට වැඩි ඕනකමක් මෙතන තියෙනවානේ. එයා ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම සහෝදරෙක් සහෝදරියක් අම්මා තාත්තා වගේ හිතගෙන ඉන්නවනම් අපි කොච්චර ලොකු පවුලක ජීවත් වෙන කොච්චර සතුටින් ඉන්න පුළුවන් කිසිම තැනක. හරිම අමාරුයි තේරුම් ගන්න මේ මට්ටම 10 15 වැඩි වෙච්ච ගමන් ඉතින් එක එක නැග අඩුපාඩු කම්බයි සංඝයා හතරත් එච්චරයි. මෙහෙනින් ආංශල අතර මේක භයානක රෝගයක්. ඉතින් හරියට එනවා මයි ළඟට මේ පැවිදි වෙන්න ඕනේ කියලා කාන්තාවක්. ඇත්තටම හරි අවංකව තමයි මේකට ඔළුව දාන්නේ. පැවිදි වෙච්ච ගමන් යකාමාක්. ඉතින්ද එනකන් හරිම සුන්දරයි ලස්සනයි ප්‍රේමවන්තයි. පැවිදි වෙච්ච ගමන් මොනව වෙනවද කියලා හිතාගන්න බෑ. මම ඉස්සල්ලාම බුරුමේ ගිහිල්ලා ආපු ගමන් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියකට ආර්දනාවක් ආවා ගොඩින් මහත්තයා ඉන්නලා බණක් කියන්නේ කියලා. ඉතින් මං ඉතින් ඒ කටපාඩම් කරන අපු බණක් කිව්ව මට එච්චර හුරු නෑ. ඉතින් මං විනාඩි 55ක් බණ කියලා මං කිව්වා මේ තාට ප්‍රශ්නක් තියෙනවා අපි විනාඩි 5ක් දෙමු කියලා. ඒ දවස්වල හැමදාම බණ ඉවරච්චාමම දැන් වාගේ නෙවෙයි. බණෙන් පස්සේ ධර්ම සාකච්ඡාවකට යනවා. ඉතින් මට ආර්ධන රොඩ්ඩින් මාත හරි සතුටු වුණා. වාන්දි කියපු දේ සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඉතින් සාකච්ඡා කරනකොට ඉස්සරහම හිටිය මෑණි කෙනා හරිම තරුණයි. මේ මෑණියෝ කතා කරලා කියනවා සාංශ මම මේ උත්තරයක් බලාපොරොත්තු නෙවෙයි කියන්නේ මම මේ පැවිද්දට එනකන් මට පුදුමාකාර සුන්දර හැඟීමක් තිබුණේ මේ ගිහිලා භාවනා කරන එක මම හරිම බ්‍රහ්ම ලෝකයක ජීවත් වෙන නිසා කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ. මම අද පැවිදිලා ඉන්නේ කටු කොහලක ඉන්නේ ස්වාමීන් වහන්සේ අපායක ඉන්නේ ස්වාමීන් වහන්සේ බුදුම විදියට අනික් අය කෙරේ තරහක් මට එනවනේ මං එක්කත් තරහයි කියලා. ඉති මට අර කිල්ල ඒ මෑණියෝ බදාගෙන ඉඹ ගන්න තරම් හිතුනේ අයිය අප්පා මේ ඇත්ත කතා කරනවා. කවුද එහෙම කියන්නේ? ඉස්සර මට මෙහෙම දෙනවා දැන් මේ තරහ යනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. වෙන්නේ එච්චරයි. සිල් සමාදන් වෙච්ච ගමන් තෘෂ්ණාව නෙවෙයි අපි සංසාරට බඳින්නේ ද්වේෂය. එيشා උන්තර දැනගන්න ඕනේ මේ පැවිදි වෙන්න යනකොට ගිතෙල් ටිකක් කරයි යන්න. හදිසියක් කරනකොට පොඩක් ගාලා කහනවා නම් ඌර කහනවා ගාගෙන යන්න පුරුදු වෙලා යන්න. මොකද නැත්තම් ලුබ්‍රිකේට් නැතුව යන්න ගියොත් බර කරත්තේ වගේ. ඒක නම් එරඬු තෙල් දාන්න මේකට එළඟි තෙල් දාගන්න ඕනේ. පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සෝ විනය නීති පනවනකොට කිසිම පැත්තක් ගන්න නැතුව හරියට චෝදනා ඇවිල්ලා තියෙනවා. කියලා බලන්න විනය පොතේ සංඝයා කෙරෙහි කරලා තියෙන චෝදනා කිසිම ඉතිහාස පොතක මේ සාහිත්‍ය පොතක නැහැ. ඒක වෙනකොට බුදුජානනාච්ච එකතැනක කියනවා මේ වගේ පුංචි වැරද්දකට පවා මම මේ සංඝයාට චෝදනා කරන්න ගියොත් මෙච්චර අම්මා තාත්තා එපයි කියලා බූදලේ එපයි කියලා මේකට පැවිදි වෙච්ච කෙනෙකුට මෙහෙම සලකන එක හොඳ නැහැ කියලා රට්ටු මයිත් එක තරහ වෙයි කියන. පොඩි සෙල්ලමක් නෙවෙයිනේ පැවිදි වෙනවයි කියන එක. පොඩි සෙල්ලමක් නෙවෙයිනේ ගිහි ගියාතා ඉන්නවයි කියන එක. අතහැරියට පස්සේ එන මේ ද්වේෂය තමන් එක එකට ඉන්න
නැත්නම් තමයි ගුරුනාංශිකේ ගෝලියෝ ටිකට. එහෙම නැත්නම් බණ භාවනා කරන අය විසෙයි, ශබ්‍රක්‍මචාරින් මහන්සිලා විසෙයි, කුපිතෝ හෝති අනත්තමනෝ. කෝප කරන. ප්‍රිය එහෙම් බලන්නේ. අහිත චිත්තෝ. තරහින්මයි බලන්නේ. කිල ජාතෝ. කණුවක් වෙලා. ඒසන ලොකු සංහංශ නැටි වෙච්ච ගමන් ගෝලියෝ ටික රණ්ඩු කරනවා. අර බූදලි බෙදා ගන්නයි. එව්වනේ තියෙන හරියක් තියෙන. ඉතින් ඒකේ ලාමක මට්ටමක් තමයි ඔය අපි කිව්වොත් ගිහිය වශයෙන් ඇවිල්ලා අපි එකම තැනකට ඇවිල්ලා භාවනා කරනවා. අපි නානා පැති වලින් මෙතෙන් එන්නේ. ආවට පස්සේ අපි කියනවා සිල් ගත්තොත් ඔහොම බෑ. ඔබ මෙහෙම වෙන්න ඕනේ කියලා එක එකන ගැන විනිශ්චය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විනිශ්චය කරන හැම එකක නිසාම සතිය කැඩෙනවා. සමාධිය කැඩෙනවා. එයාට ආතප්පමඤ්ඤාය, අනුയോഗමඤ්ඤාය, සාතච්චමඤ්ඤාය, පධානමඤ්ඤාය එන්නේ. ඒක ආතප්පේ නැති කරනවා. කෙලෙස් තවන වැර නැති කරන ඉදිරියට යන එක නැති කරනවා. අනුയോഗ වහනානුയോഗ වෙන්න බෑ. හැම කෙනාගම දොස් කටුකරෝසන තමයි මේ. සාතච්චමඤ්ඤාය එක දිගට වැඩේ කරගෙන යන්න දෙන්නේ. නිජිපතා වැඩ කරගෙන යන්න දෙන්නේ. පධානමඤ්ඤාය සියලු ශක්තිය යොදලා වැඩේ කරන්න දෙන්නේ. අර කාගේ හරි වැරද්දක් දැකලා හැට ගුණක් වටනවා වගේ. ඉතින් ඒ කෙනා එයාව හදන්න උත්සාහ කරනවා, චෝදනා කරනවා, යෝජනා කරනවා. අන්තිමට වෙන්නේ ඒ කරන හැම චිත්තක්ෂණයකම තමන්ගේ හිත ගොඩදාපු මාළුවෙක් වගේ ගැහෙන බව, සැලෙන බව මතක නැහැ. මේක ඇත්තටම කියනවනම් ගෙදරතොර ජීවිතේට එච්චරගේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපි හැංගුම් බැතුනේ හැංගුම් බරවන ජීවත් වෙන මගේ දරුවා, මේ අම්මා, මේ තාත්තා. ඉතින් මගේ කියන ගතිය තියෙනවා. ඒක නිසා ලස්සන වාක්‍යයක් කියලා තියෙනවා අපේ යෝගාශ්‍රම සංස්ථාවේ විවස්ථාවේ අපේ ලොකු සංසී තමාගේ යන හැංගීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරනු. අපි තර්ජනය කරන හැටි තර්ජන කරන්නේ මගේ කට්ටියට විතරනේ. මගේ යන හැංගීම නිසා මගේ නොවන කෙනෙකු වැරද්ද කරපුවා චා කියලා යනවා මිසක් එන්නේ නැහැ නේ අපිට. මගේ තමාගේ නැහැ නිසා හෝ මගේ යන හැකියම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනවා. ඒක පරිවර්තනය කරන්න ගියාම ග්‍රීක අහමුදුර මට කියනවා මේක කොහොමද දැන් ඉංග්‍රීසියට දාන්නේ කියලා. දැන් අපි හිතන්නේ අපි තර්ජනය කරන වැරදි කාර්යයට විරුද්ධ පක්ෂය කියන්නේ අපි තර්ජනය කරන දේ තර්ජනය කරන්නේ මගේ කමට. මේ ලෝකෙට ඇවිල්ලා මේක පවුලකට අහු වෙලා මේ නෑ යව. හරි මේක මේ හැති කරේ නිසා කොච්චර පවු කර ගන්නවද? පුළුවන් නම් හත් අවුරුදු වයසේදී මේ ඔක්කොම අතහැරලා දාලා පැවිදි වෙන්න. හොඳයි. හැබැයි වෙලා තියෙන පැවිදි වෙලත් රණ්ඩු කරනවා. භවනා කරන්න වෙලත් රණ්ඩු කරනවා. නිසා එක චිත්තක්ෂණයක් අපිට හිතන්නේ මොකක්වත් නැතුව සෞම්‍යව, సౌందර්යයව ඉන්න ඉරියව්වේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් ඒකේ කරදර නැති බව, උල් කටෝ කටු කොහොල් නැති බව, බන්ධන නැති බව කවදද අපි තේරුම් ගන්න කියලා. හිත යම් වෙලාවක මේ කටු කොහලෙන් තොරව ඉන්න වෙලාවක මේ චිත්තක්ෂණය කොච්චර වටිනවද දත් 32 මැද දිව බේරලා ඉන්නා වගේ කියලා. අපි ඒක සමාදම් වෙන්නේ නැහැ. අපි ඒකට සම්පජඤ්ඤේ නැහැ නේ අපට. ඉතින් කොයි වෙලාවක හෝ Taman ඉඳගෙන ඉන්නකොට Taman දැනුනොත් ආ බොහොම වාසි බොහොම හොඳයි මඟට වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒකට ඉතින් මොකක්ද ඉතින් වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉඳලා නැත්තම් මොකද්ද තියෙන සතුට කියලා. සතුට නෙමෙයි පව් සිද්ධ වෙන්නේ. පැයක් ඉඳගෙන ඉන්නවයි කියන්නේ. මේ පැයක් ඉඳගෙන කතා නොකර ඉඳි මෙන් කොච්චර පිං සිද්ධ වෙනවද බලන්න. ගෙදර හිටියනම් කට කම දෙයියාවක් නැහැ. බෙල් කට මල්ල හෙල්ලුවා වගේ කච 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 යනවා. කා ගැරික දෙක කුණු කන්දලයක් තමයි. ඕක පොඩ්ඩක් නතර කරනකොට බුදුහාමුදුරන් බින්දිද්ද වෙන්න පාප භාවනා මැදත් අනතර මේ මිනිසුගේ කට වහලා දිනවයි කියලා පැය භාගයකටවත් අර විසාකායකින් ආවා ශිෂ්‍ය නායකව 60 දෙනෙක් හොඳටම බැංගිරි වයසේ කෙල්ලෝ ගුරුවරුත් ඇවිල්ලා හිටියා. ඉතින් මම කිව්වා ඇවිල්ලා පැයක් ධර්ම දේශනා කරන්න කියලා. ඉතින් මම පැයක් ධර්ම දේශනා කළා. ඉතින් ස්තුති කළා ඉවර කරා. ඉවර කරනලා මම අහුවා ඒ කාට හරි භාවනා කරපු පොඩි ශිෂ්‍යාවකට කතා කරන්න කියලා එක එක කතා කරන්න. يعني ලැජ්ජයි. ඉතින් මං ගොවෙන් බලමි එක එක රටවල් වලින් ගම් වලින් හිස්සත් ඇවිල්ලා විසාකාවට ආවට පස්සේ විසාකයි කියලා මිනු කතා කරන්න බෑ කිව්වොත් ඒක ආ ලැජ්ජයි. ඔතන උඹලා කණ්ඩායමේ නැද්ද කවුරක්වත් වාද විවාද කණ්ඩායම. ඒතන ටීචර් කතා කළා මේකේ කණ්ඩායමේ නායිකාවත් උතර ඉන්නවා. මම කෝ හරිම කැතයි ඒක. ඒ නිසා කතා කරන්නයි කියන්නේ.
ඒ කෙල්ල ගත්ත මයික් එක මම ওই කෙල්ලගේ වට තරහ වෙන්න එපා. ඒ ශිෂ්‍යාව කියන්නේකෝ මයික් එක අරන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ. මට එකක් කිය හැකි අපි 60 දෙනාම එක මොහොතක් හරි විනාඩියක් හරි කතා නොකර හිටියානම් Nissan වලට ආවට පස්සේ තමයි ජීව. පොඩි වැඩක් ද කෙල්ලෝ 60 දෙනෙක් එකතරින් ඉඳලා කතා නොකර ඉන්නවයි කියන්නේ. ඔය වයිසීදී එකතු වෙච්චාම මොන තරම් කතා කරනවද? ආ එතකොට මට තව එකක් කියන්න මතක් වුණා ස්වාමීන් වහන්සේ කියලා කියනවා. මේ 60 දෙනා ස්වාමීන් වහන්සේ අර සක්මන් මළුවට ගිහිලා සක්මන් කරනකොට මල් ගොමුක වහපු සමනල්ලු වගේ ස්වාමීන් වහන්සේ එකෙක් ගන්න බෑ ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට මේ සක්මන්ට ඇවිලා පුදුම ලස්සනයි කිය. එතකොට ඒ ප්‍රධාන ආචාර්යතුමා ඇවිල්ලා ඉතින් දෙවෙනි එකන කතා කරලා කියනවා ඇත්තටම සාන්ත මෙහි ආවේ නැත්තම් මේ අපේ දරුවොත් මෙච්චර ආතතියකද ඉන්නේ කියලා අපි දැනගන්න හිතේ නෑ. මෙහි ආවට පස්සේ තමයි තීරණය. දැන් මෙන්න මේ පුංචි ටික සමාදම් වෙන්නකෝ. අපි මේ පොළවේ සබතු සරිපු දාන්න නැතුව පොළොව මහී කාන්තාව උඩ ඇවිදිනවා. ඒ චිත්තක්ෂණේ චේතෝ කියලා නෑනේ. ඇවිදිනා එච්චරයි. මම ඉඳගෙන ස්වභාවික හුස්ම වැටෙනවා. මම ඒක දිහා බලන් ඉන්නවා. මම බත් කනකොට බත් කන බව දන්නවා. වතුර බොනකොට වතුර බව දන්නවා. දත් මදිනකොට දත් මදින බව දන්නවා. ඉතින් ඌට වෙලිය කුච්චර වටිනවද මේකේ මේ ওই චේතෝ කියලා නැති නිසා ආර්යගේ දයා බල්ලා මෙයා දිහා බල්ලා චෝදනා කර කර ඒ ඔක්කොටම වැඩිය මේ වර්තමාන එළඹ සිටි මොහොතේ වටිනාකම දන්නේ නැති නිසා අපේ හිත දකින්නේම අඩුපාඩු විතරයි. ඒකෙ කියනවා සඳර ගවේෂී කියලා සංස්කෘත වචන ඇතුළ හිල් හොයන කෙනා. අනුගේ අඩුපාඩු හොයන කෙනා. ඉතින් මේක කවදා හරි නැති වෙන බව දන්නවනම් නැති වෙන්නේ කොහොමද? අරමුණේ චිත්තක්ෂණ එකක් හිටියොත් ඒ චිත්තක්ෂණේ චේතෝ කියලා නැහැ. අරමුණේ චිත්තක්ෂණ දෙකක් හිටියොත් ඒ චිත්තක්ෂණ දෙකේ චේතෝ කියලා නැහැ. අරමුණේ චිත්තක්ෂණ තුනක් හිටියොත් ඒ චිත්තක්ෂණ තුනේ චේතෝ කියලා නැහැ. අනික හැම වෙලාවෙම තියෙන සත්‍යමත් නොවන කිසිම වෙලාවක චේතෝ කියලා නැහැ කියලා අපිට සාතික වෙන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේසා බරපතල දෙයක් නැත්නම් මේසා ගැඹුරු දෙයක් අපිට දෙන්නේ ඒකට උත්තරේකුත් එක්ක. ඔය කොහේ හිත කාට චෝදනා කර කර සද්ධාව අඩු වෙලා කටු කරෝසන වෙලා හිටියත් නැවත කිනවද තමන්ට වර්තමාන මොහොතේ තියන්න පුළුවන් ගතියකට උත්සාහ කරලා බැලුවොත් කවදා හරි හිතාගන්න බුදු කෙරේ සද්දා ධර්මයේ කෙරේ සද්දා සංඝයා කෙරේ සද්දා සීලෙත් නැහැ කියලා චෝදනා කර කර අනුන්ගේත් දොස් දැක දැක අපේ හිත මේ රත් වෙච්ච කබලට දාපු වතුර කඳුලක් වගේ චස් ගාලා දඟලන වෙලාවක ඉඳද්දි මට ආයෙසරයක් ඕන නම් මේ වර්තමාන මොහොතට ගන්න පුළුවන් නේ ඉඳගෙන ඉන්න බව දැන ගන්න පුළුවන් නේ සක්මන් කරන්න පුළුවන් බව දැනගත්තොත් මේක බුදුරජාණන් ශ්‍රී ඉදිරිපත් කරන්නේ කොහොමද ඔය සියලුම චේතෝ කීල වලට වැඩිය සතිය බලවත් කොච්චර චේතෝ කියලා තියෙන හිතකට වුණත් නැවත චිත්තක්ෂණයකට සතිය පිහිටවන්න පුළුවන්. මේක විතරක් සමාදන් වුණත් ඔය කොච්චර කෙලෙසුණත් ඒක නැවත හොදන්න පුළුවන්. සතියද ගන්න පුළුවන් කියලා. එවැනි සතියක් සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විජ්ජා කියලා. එවැනි සතියක් ගැන මං අහලා තියෙනවා. මේ ලෝකෙ මේ සියලු පව් සියලු මෝහ පටලද ගිවන් කරන්න පොඩි ක්ෂණ සම්පත්තියක් බුදුහාමර අපිට දීලා තියෙන කර අහලා තියෙනවා කියලා හිතා ගන්නවා. ඊට පස්සේ ඒක හිතේ දරා ගන්නවා. මේ අනික ඔක්කොගෙම පව් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සතිමත් චිත්තක්ෂණය පව් දෙන්නෙත් නැ වෙන එකට ඇතුල් වෙන්න දෙන්නෙත් නැ. ඊට පස්සේ ඒක හිතේ දරාගෙන සිතා දතා පරිචිතා හුදුවට බලන ඔය කියන කතාව ඇත්තටම බුදුහාමර මේ බුද්ධඝම විකුණ ගන්න ගහන මාකටින් පාරක්ද? එහෙම නැත්නම් ඇත්තටම මේක වෙන්න පුළුවන්. කියලා පරිචිත මනසක් කියලා කියන්නේ හොඳ මෝරච්ච මනසකින් උත්සාහ කරලා බලනවා. මේ සතිය ඉඳලා බලනවා. එතකොට මේ සතිය ඔය කියන කටකෝල් තියනවාද? විලංගු වැදිලා තියනවාද? අන්නේ පරිචිත අත්දැකීමට ලං කරගත්තා පස්සේ සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා ඊට පස්සේ බලනවා. ටිකක් සතිය ඉඳලා බලලා මේ ඔය කියන ඒ හිතපු සතිය හිතපු චිත්තක්ෂණ ටිකේ අපි කියන සති චිත්ත වීදී එහෙම නැත්නම් කියන විඥාන ස්රෝතේ ඔය කියන කටුකෝල් තිබුණද
අපි දන්නවනේ කටුකෝල් සහිත හිත බලන වෙලාවේ කවදා හරි හිතන්න අපි පව් කරලා තියෙනවා, අපි අජාසත්ත්ව වෙන්න ඉඩ තියෙනවා, දුට්ට ගාමිනී වෙන්න ඉඩ තියෙනවා, දුස් චණ්ඩාරෝග වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඊගා චිත්තක්ෂණේ අපිට ඕනනම් ධර්මාශෝක වෙන්න බලුවන්නේ, ඊගා චිත්තක්ෂණේ ආයසරයක් ඇති බීරවන්න පුළුවන්නේ කියලා දැනගෙන මනසෙන් මේක අනුපෙක්ඛනා කරනවායි කියලා කියන්නේ මනස මේක සමාදන් වුණොත් සතිය මට මේ මකන්න පුළුවන්. ditthya suppati vijjaya එක මේක බොහෝ වාරයක් කරලා යම් විදිහකට දෘෂ්ටියට නැත්නම් අපේ දැක්මට මේක නතු කරගත්තයි කියලා හිතන්න. කවුරු මොන જાති සැපතම්පත් වෙන්නේ කියත්තම ඔක්කොම පැත්තක දාලා මේ සතිය වැඩුවොත් බුදුන්සේ සහතිකයක් දෙනවා. සුත දත පරිචිතා මනසානුපෙක්ඛිතා ditthya suppati vijja මරණ චිත්තක්ෂණේදීවත් හිත කලකොල වුණත් අපායට යන්නේ සුගති ගාමි වෙනවයි කියලා. ඒ විදිහට හොඳට හිත එනේන කරදරේදී හිත නැවත නැවත සතිය ගිනලා පුරුදු කරලා ලක්ෂ කෝටි වාරයක් කරලා ඕන කෙනෙක් මාව කුණු කන්දරට ඇදලා දාපු දවයි මම ගොඩ එනවා. හරියට උතුරු කට්ටකට කොච්චර පහින් ගැහුවත් උතුරු කට්ට කොහොම කරුවත් උතුරට නැහැරෙන්නේ. කොච්චර පහින් ගැහුවත් ගහන ඕ තරම් ගහපන්. නැත කරපුවා යන්නේ උතුරට නේ. ඕල්ගිරියක් වතුරට දාපු ගමන් කොච්චර කරකොලත ඇරියා ලැබු පැත්ත උඩට එනවනේ. ආන්නේ විදියට පුළු පුළුවන් වෙලා සතිය ඇති කරගෙන අර කියන මට්ටම් ටික පැන්නොත් කවදාකවත් මරණේදීවත් සුනාමියට අහුවෙලා කවුරුරට පීයෙන් දමලා ඇල්ල මැරුණත් හිත යන්නේ සුගතියේ. ගියාට පස්සේ ඒ සුගතිගාමි වෙලා මෙයා කල්පනා කරනවා මම මරණ වෙලා ඉතාමත් දුක්ඛිතව බොහොම කලකොලෙන් මැරුණේ කොහොමද වලගේ ලස්සන තීන්දුවක් ආයේ මං ඊගාව භවයේ ඊගාව ගතිය සුගතිගාමි වෙන්නේ කියලා. දන්දා බික්කවේ උපජ්ජති සතුප්පාදෝ. යාට හුඳුවර කල්පනා කරනවා උන්ක කල්පනා කරනකොට මම කියාත්මේ සතිය පිටලා තියෙනවා කිය. ඒ නිසා සතිය මගේ හදිසි අවස්ථාවකදී ආධාරයේ පිටිස හිටලා මාව ගිහිල්ලා ස්වර්ගයක තැම්පත් කරනවායි කියනවා. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේ නමක් මේ කැලේකට ගිහිල්ලා පේන විදියට නම් ඉතින් මට එහෙම කියන්න වෙන්නේ නැහැ. ද්වේෂ චරිතයක් වෙන්නේ නැති කිසි කෙනෙක් එක්ක ඉන්න බෑ. ඉතින් මේ සංසේ තනියම කැලේට ගිහිල්ලා පින්නපාතේ කරන්න ඇවිල්ලා දානේ වරදනවා. ඉතින් එහෙම මං කියන්නේ මොකද? වැරදි ඇති මං කියන දේ. නමුත් මේ හැමෝටම බඩදවිල්ලක් තියෙනවා. බඩදවිල්ල කියන්නේම ද්වේෂය. කතා කරන දෙයක් නැහැ. පුදුමාකාර අද ලෝකේ තියෙන ලෙඩක්. මටත් අවුරුද්දකට දවස් 3-4ක් විතර එනවා. එතකොට මම දන්නවා බඩදවිලි කියන්නේ මොකක්ද කියලා. ආවට පස්සේ මොනව කෑවත් මොනව බිව්වත් පුදුමාකාර කටුකොහලක ඉන්නේ. ඉතින් මේ ශාංශරත් මේ බඩදවිලි එනවා. මේ ශාංශය පින්නපාත කරන ඇවිල්ලි වල ඉඳ ගන්න බන්නේ ඉඳ ගන්න බෑ. ඒ නිසා කරන්නේ සක්මනීමයි ගත කරන්නේ. ඒ සක්මනේ කොච්චර අමාරුද කියනවනම් කෙලින් ඇවිදින්න බෑ මේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අත්තලක් හදාගන්න. උඩින් වැලක් බැඳ ගන්නවා. ඒකට කියන්නේ ආලම්බන රජ්‍යෝ කියලා. අර අත්තලේ එල්ලිලා මේ ආලම්බන රජ්‍යෝ එල්ල අත්තලේ ඉඳගෙන මේ බඩේ දනව ගණ්ඩම දෙයක් නේ පුළුවන් තරම් සක්මන් කරන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ යනවා මාරණාන්තික වේදනාවට යනවා. ආයෙ පුළුවන් විචලයි සක්මන් කරන. ඔහොමම ඉන්න වෙලාවේදී ඇත්තටම මැරලා යනවා. එබැ මේ ශාන්ති ඊටසල ලක්ෂ වාරයක් කර ධර්ම වේතනාට ගිය නිසා කල්පනාවේ හිතෙන්නේ චිත්ත වීදිය පවතින්නේ මරණේ පිළි අරගෙන නෙවෙයි. මේ ශාන්ති මේ සති උපාදේ සයිච මෙරිච නිසා කිල දිවි ලෝකෙ උපදිනවා. ඉපදුනාට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේට තාම මේ ඇත්තකටලා මේ මොකද උනේ කියලා බලාගන්න ඉස්සලා 500ක් දිව්‍යාංගනාව ඉස්සරහට අවිලා කියනවා. ඔබ වහන්සේ එනකම් අපි බලන්න හිටියේ මේ විශාල දිව්‍ය විමානයක් පැවිලා තිනවා. අපි ඔක්කොම ඔබතුමාගේ පාද පරිචාරිකාව අපිව බාර ගන්න මෙන්න සංගීතය පංචතූර්ය නාදේ මෙන්න ඔබතුමාගේ මේ විමානේ. මේ සංසි බලන දැන් මම මොකදලාද මේ භාවනා කර කර මේ සක්මන්මල් වෙ හිටියේ දැන් මේ හොල්මන් බන්තියක් ඇවිල්ලා මේක බාර ගන්න ඒ සංසි හිතුවලු කැලේට කට්ටියක් එනවා දාණය අරගෙන කියලා. ඒ සංසි බින් බලාගත්තලු ඊර්වචර දිව්‍යාංගනාවක් ගිහිල්ලා විශාල කණ්ණාඩියක් ගිහිල්ලා මූණට ඇල්ලුවා. හා දෙම්බන්නු කොට දිව්‍ය ආභරණ ධරසි දිව්‍ය පුත්‍රය තමයි පේන්නේ.
මීහාමුදුරන්ට දැනුනේ යකෝ පිසාච ප්‍රේත ලෝකෙට මං ගිහිල්ලා තියෙන මං හිටියේ කැලේනේ. අච්චරා ඝන සංගුට්ටම් පිසාච ඝන සේවිතම් මෙවි අප්සරාව වට උනේ. මීහාමුදුරන්ට පේන්නේ පිසාචෝ ආවා වගේ. මෝහණං නන්දනං නාව වණං මෝහණං නන්දන වනේ තිනො මුළු ලෝකෙම අවුල් කරනවා මනස මේ මෝහණය කරනවා දැන් නම් මට ගැලවුමක් නැහැ වට කරලා තියෙන්නේ මේ සුරංගනාවියන්ගේ නැත්තම් දිව්‍යාංගනාවගේ මේ සාන්දර බේනේ පිසාච ප්‍රේතයෝ වගේ තියෙන මාලිගාව නන්දන වනේ මෝහනීයයි ඒ ශාන්ත විශාල බයක් ඇති වෙනවා යකෝ මං තනියම වැත්තල බාහනා කරපු කෙනා දැන් බලාපන් මේ මොකද්ද වෙලා තියෙන්නේ දැන් දිව්‍ය ආභරණ තැරිසිලා දිව්‍ය පුත්‍රයෙක් දැන් මේ කට්ටි ඇවිල්ලා දිව්‍යාංගනාව ඒ ස්වාමීන් වහන්සේට ඒ කල්පනා කරන මතක් වුණාලු දැන් මේ දිව්‍ය ආත්මයක් නම් ලබලා තියෙන්නේ මට දැන් චුත වෙලා බුදුහාමුදුරු හම්බෙන්න යන්න පුළුවන් දෙවත්නොර ජේතවනාරාම බුදුහාමුදුරු වැඩ ඉන්නවනේ කෙරළු මං කදාකත් ඔය විමානයේ අත තියන්නේ අත තිබ්බොත් ඔක මගේ බාරේට නම් මං ගන්නෑ මට මගේ දිනේ දිව්‍යමය බලය පාවිච්චි කරලා මං යනවා බුදුහාමුදුරු දකින්න. ඒකට 500ම කිව්වලු අපිත් එනවා යන්නේ. දී බුදුරජාණන්තු ඔය ඒ අන්තමයන් භගවා සාවත්‍යං විරති ජේතවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ අභික්කන්තරත්‍ය අභික්කන්තවන්න කේවල කප්පං ජේතවනං ඕබාතෙත්වා කියලා කියන දිවි රෝක බබලෝආගෙන ජේතවන ආරාමෙට මෙයා බැස්සා. එතන සුරංගනාවත් ඔක්කොම ඩයිසස් ගිහිල්ලා කියනවා ශාංශ මා බේරගන්න මම මේ අහිංසකව භාවනා කරපු කෙනෙක් දැන් මම මේ මොකද වෙලා තියෙන්නේ ඒක උපදේශනanse අච්චරා සූත්‍රය සඳහන් කරලා තිනවා උඹ ගියාත්ම කොච්චර සතිය වඩලා තියෙනවද කියලා කියනවනම් උඹ ඔය දැන් යෙදිලා ඉන්නේ නිවන් මාර්ගයේ ඔය දිව්‍ය ලෝකේ ගියත් දිව්‍යාංගනාව ආවත් මේ නන්දනමණේට ගියත් උඹට කිසිසේත්ම එකකින්වත් වශී භාවයකටපත් වෙන්නේ වඩලනද සතිය තියෙනවා උඹ යන වාහනේ රෝද දෙකට තියෙන්නේ ධර්මයේ උඹ රහතේ රතාචාර්ය වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිශාගත වෙලා තියෙන්නේ නිවනට උඹට අද් දෙක තියාගෙන තියෙන්නේ බයලජ්ජ දෙකේ ඇන්දට තියෙන්නේ වීරිය බය වෙන්න බෝ පාර යන්නේ ওই වාහනේ යන්නේ කෙලින්ම දිවනට තමයි කියලා ওই කොච්චර සුරංගනාවේ ඇවිල්ලා වටකෙරුවත් සතිමත් පුද්ගලයාට එහෙම මත් වෙන්න දෙයක් නැහැ. ඉතින් අන්තිමට මේ සූත්‍රය સમાප්ත වෙනකොටම ස්වාමීන් වහන්සේ නිවන් දකිනවා. ඉතින් සතිමත් වෙච්ච මිනිස්සයා අපායට ගියත් දිවි ලෝකෙට ගියත් මේ වැඩ කරගෙන යන වෙලාවේදී තමව වැඩ කරන කට්ටිය කෙරෙහි ප්‍රිය එහෙම් බලන්ද ඒක ලෙවල්ලා මේ අප්‍රිය අමනාපයෙන් බල්ල මේ ලස්සනට භාවනා කරන්න ආව වෙලාවෙත් අරියාගිමියාගේ අදකුත හොයන්න කියලා අසත්‍යමත් වෙනවට වැඩිය උඹට දෙන්න ඕනේ දොළපෙදෙනියක් දෙන්න උඹ ඕන දෙයක් කරගන්න මගේ තියෙන්නේ මගේ වැඩේ කියලා කරන්න පුළුවන් නම් සතිය වඩන්න පුළුවන් නම් මරණ චිත්තක්ෂණීයියවත් අපිට ඊට කලකොල වෙන්නේ නැහැ. ඉතින් ඒකයි බුදුරජාණන් කියන්නේ වඩලනද හිත ඇති මනුෂ්‍යයාට වසභාජනෙට අත දැම්මත් වත ශරීරගත වෙන්නේ අපි ඒ වෙනුවට කරන්නේ සතිය වඩනවා වෙනුවට අපි හිතනවා මේ සතිය වඩන්න බැරි අතයලාගේ දෝෂේ මේ දෝෂේ කියලා නෑ මේ දෝෂේ අපිට දෝෂයක් වෙන්නේ අපේ දෝෂේ නිසා තමයි ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට කවදා හරි ඒ අනිවන් දකින්න ඉස්සර වෙලා මේ මානවය කියන වචන නැත්නම් මනුස්සකම කොයි වැරද්දක් කෙරුවත් කොයි මනුස්සයාගේවත් වැරද්ද manussකම ඉක්කොවලා යන්නේ නැහැ නේ මචං තාම කොච්චර කිරුවත් manussෙක් නේ අපිට බැරි දෙයි manussගේ වැරද්ද පැත්තක දාලා manussකම දිහා බලන්න කවදාවත් බෑ මොකද අර පුංචි වැරද්දට ඒ තරම් වටිනාකමක් දෙනවා භවනා කරන්න එකනට ඒ කතාවත් එක්ක ඉස්සරහට යන්න බෑ පුළුවන් තරම් අපි ඒ කටියට සමාව දෙන්න ඕන දිලා කියන අනේ කොච්චර කිරුවත් manussෙක් නේ දැන් මගේ හිත චේතෝ කියලා තිබුණා ටීකා චිත්තක්ෂණය මට සත්‍යමත් වෙන්න පුළුවන් නම් මෙයක් කවදා හරි වෙයි. ඒකනේ වෙන්න ඕනේ දේ. එහෙම නැත්නම් මේ පෞකාරයට ගල් ගහනවා වගේ වැරදි කෙනෙක් කරනට චෝදනා කරන්න පටන් ගත්තොත් සාසනය පවත්වන්න බෑ. මුචේ නිසා සබ්‍රක්‍මචාරින් වහන්සේලා විශේෂයි. දැන් සමගිය භාවනා කරන අය විශේෂයි. කෙනෙකුට මේ ප්‍රිය එහෙම් බලන කතාව නැත්තම් ඒක ලස්සනට ඔය ගෝසිංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සර්වඥාන්සේ වැඩ ඉන්න වෙලාවේ ඒ ආරාමේම එක ස්වාමීන් වහන්සේනමක් වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා වතුර ටිකක් ඉතුරු කරන බාල්දි
දැන් මේ වගේ ඩෙන්ගු තියෙන කාලෙ වෙන්නේ නැති සැන්ටිබෝට් ඇවිල්ලා අල්ලනවා වතුර ඉතුරු කරපුවා. ඊගාට යන හම්දුරෝ කියනවා ඔබ හන්තේ වැසිකිළියට ගිහිල්ලා බාදේ වතුර ටික ඉතුරු කරයි කියලා. චාර් ස්වාමීන් වහන්සේ කියනවා වතුර ටික ඉතුරු කරා ඒක එච්චර ලොකු වැරද්දක් නෙවෙයි කියලා. නෑ නෑ ඒක වැරද්දක්. ඔබ හන්තේ මේක අනින් මුනින්නවල එන්න ඕනේ. විනී වැරදි. ඔන්න දෙන්න වටන් ගත්තා. ඉතින් අර ඒ පොඩි වැරද්දක් ඒක අත්තරද්දක් කියන එක පැත්තක් ඉන්නවා. නෑ මේක ඒකාන්තයෙන් වැරද්දක්. මේ හැමෝටම විනී මිනිස්සක් ගන්න ඕනේ එලවන්න ඕනේ කියන තව පැත්තක්. දැන් මේ දෙන්න දිගටම රණ්ඩු. සරුවෙන්ජ කතා කරලා කිව් කට්ටියට මේ පොඩි වැරද්දක් අපිට මේක විශ්න ගන්න පුළුවන් ගැටෙන්න එපා. නෑ අහන්නේ. දෙගොල්ල ගැටෙනු. සරුවෙන්ජ දිවනිවතරත් කතා කරලා කිව්වා. දැන් ඉතින් ඊට පස්සේ සමගියක්වත් භාවනාවක්වත් මොකක්වත් නෑ. මේ වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා වතුර භාජනේ වතුර ටිකක් එකතු කරුවයි කියලා ඒක වැරදි කියලා කට්ටියක් ඉන්නවා. අනිත් කට්ටිය කියනවා ඉතර ගාණක් නෑ කියලා. දෙවනිවතරත් පිළිගත්තේ නෑ. තුන්වෙනි වතාවට සංඝයා රසකරවසේ සංඝයා කොච්චර ඔලමල වෙනවද කියලා කියනවනම් බුදුරජාණන් වහන්සේට කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේකට ඔබ වහන්සේ කාලීනාත් කරන්නේ පාපි මේක බේර ගන්නම් කියලා. නෑ ඒක අපේ ප්‍රශ්නයක් ඔබ වහන්සේ කරදර වෙන්න එපයි කියලා. ඉතින් බුදුහාමරෝ දන්නවනේ මේ මගේ සංඝයා දෙපැත්තක් බෙදිලා පස්සේ බුදුරජාණන් වහන්සේ යනවා පාර්ලිය වනයේට. යනකොට අතරමඟ ඉන්න ගෝසිංහ වනයේ ස්වාමීන් වහන්සේලා තුන්නම. හරිම ප්‍රසිද්ධයි හරිම සමගි. ඉන්නේ රජුරුවන්ගේ මේ උද්‍යානයේ. පස්සේ රැ වේලා බුදුරජාණන් මේ වගේ වෙලාවට උද්‍යාන පාලකයාට කියනවා. තමයි විජින සංඝයා වහන්සේ නමක්. මට මෙහි රැය ගත කරන්න පුළුවන් ද කියලා. උද්‍යාන පාලකයා කියනවා, "දැන් ඔබ වහන්සේ අනිවාර්යෙන් මම දන්නවා ඇතුළේ ඉන්න සංඝයා වහන්සේලා තුන්දෙනාට කරදරයක් වෙනවා. ඒගොල්ලෝ කැමති වෙන එකක් නෑ. මොකද ඒගොල්ලෝ ඒ තරම්ම සමගියට ඉන්නේ. ඒ නිසා මම කැමති නෑ තව කෙනෙක් ඇවිල්ලා මේක කරනවාට කියලා. දැන් මේ උද්‍යාන පාලකයා බුදුරජාණන්සේ අතර යන සාකච්ඡාව අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇහෙනවා. මම පොඩ්ඩක් බලනවා මේ කාටද මේ උද්‍යාන පාලකයා මේ රත්නන් දානේ වරණ බුදුහාමුදුරන්. විජහට ගිහිල්ලා උද්‍යාන පාලකයාට කියනවා එහෙම කතා කරන්න එපා මේ අපේ සාසුන් වහන්සේ එන්න දෙන්නේ කියලා. ආවට පස්සේ ඒ තුන් දෙනා බුදුරජාණන්සේ විස්තර කරනවා අපි කොච්චර සමගියෙන් ඉන්නවද කියලා. සාංශ අපි දවස් 14කට සැරයක් රාත්‍රියේ විනය සාකච්ඡා කරනවා. ඒ අතරමැද දවස් 14 කවදාවත් කතා කරන්නේ නැහැ. යම් විදියකට ගිහිල්ලා එක්කෙනෙකුට වතුර බාජියක් උස්සන්න ඕනේ නම් එයා කරන්නේ ළිඳ ගාවට ගිහිල්ලා වතුර එක පුරවලා කද්දණ්ඩ දාලා බලාගෙන ඉන්නකොට කවුරු හරි ළඟින් ඉන්නවා දැක්කොත් බලපු ගමන් එයා දන්නවා මෙයාට මේ කදේ අනිත් පැත්තට කර ගහන්න කවුරුවත් නැතුව ඉන්නේ අනික් ස්වාමීන් වහන්සේ එනවා. පතුරු එක ගිහලා තිබ්බ ඉච්චරයි. ආයේ මේ එන්න මේක අල්ලන්න ගස්සන්න එපා මොකක්කත් කතාවක් නැහැ. මම මොනවා හරි වැඩකට කාට හරි ඕන අත පාපු ගමන් එයා ඇවිල්ලා වැඩේ කරලා දෙනවා. ඉගල ලස්සන වචනයක් කියනවා. ඒකට මම මේ කතාව කිව්වේ. ස්වාමීන් වහන්සේ අපි කයෙන් තුන් දිනක් වුණාට අපේ හිතින් එක්ක නැයි කියලා. අපිට පුළුවන් නම් එහෙම දෙයක් මේ වගේ 100ක් භවනා කරන මධ්‍යස්ථානයක හදා ගන්න අපි කය වශයෙන් නම් එක එක අම්මලාට තාත්තලාට ආයිතියි. නමුත් එකම අප්‍රමාද හිත එකම සති හිත තියෙනවා නම් අපි මෙහෙන් විසිරලා ගියත් අපි මේක තැනනේ. අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ වගේ ගත කරන්න පුළුවන්. ඒ දේ වෙනුවට අපි ආයෙක අඩුපාඩුකම් කෙනෙක්ම් බලබලා අඩුපාඩු බලබලා නැත්කින් නොපතන්නොත් මේකින් අනේ උන් එක්කනම් කවදාවත් මට භාවනා කරන්න උපෙනේවා කියලා ප්‍රාර්ථනා කරගෙන හිටියොත් මේ හිටපු ටිකෙත් වතුරු හෙළනා මිසක්කා කවදාකවත් භාවනායේ ජීවනයක් ලබන්න බෑ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට අපිට අවස්ථාවක් ලැබෙයි. නැත්නම් ඉස්සරහට යනට අවස්ථාවක් ලැබෙයි සැපටත් දුකටත් සමහිත පවත්වනවා කියලා එකක්. දුක් වේදනාවක් ආවත් සැප වේදනාවක් ආවත් මොකද පොඩ්ඩක් ඔය සමහිත පාත්තගෙන යම් මට ලාමේ ප්‍රශංසාවක් ලැබුණා නින්දාවක් ලැබුණා උන් ඕකට සමහිත පාත්තගෙන යම් ලාභයක් වුණත් පාඩයක් වුණත් සමහිත පාත්තගෙන යම් කිව්වොත් විතරක් එහෙම නැත්නම් මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන කෙනෙකුට විතරක් කෙනෙක් වැරද්දක් කරන දිහා බලලා කරබනේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්නවා ඒක හදන්න ඕනේ ඒක යුතුයකමක් මමයි මේක අයිතිකාරය කියලා අනවශ්‍ය වගේ කිම්බ පවරගෙන අර මනුස්සයා කරපු වැරද්ද සමාදම් වෙලා දිගට පැහැවෙන. ඉතින් බුදුරජාණන් අපිට දෙන්නේ පොඩි අවසරයක්. මේ මනුස්සයා කරනවා නම් මේ මනුස්සයා කර්මානුරූප වෙයි. උඹ කර්මනේ හිටපන්. උඹ උඹේ වැඩක් බලාගනි.
අවශ්‍ය නම් වැඩමුළු සංවිධානය කිලඹ පැත්තකට වැය. බෑනේ අපිට ඒක කරන්න. අපි විහිං පටව ගන්නවා අනවශ්‍ය මේ විධායක තනතුරක්. එහෙම නැත්නම් අපි කියනවා විනිශ්චයකාර পদවිය. ඒක ලියලා අපි විනිශ්චය කරන්න හදනවා. අපි විනිශ්චය කරන හැම වෙලාවෙම අපි මායාව විසින් විනිශ්චයට ලක් වෙනවා. අනුන් පිළිබඳ ගන්න හැම විනිශ්චයකදීම අපි විනිශ්චයට ලක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේට වැඩිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා. ඔබ යමෙක් ගැන තීන්දු කරොත් යක්ෂයා ඔබව තීන්දු කරනවා. ඔබට කිසි කෙනෙක් තීන්දු කරන්න දෙන්නේ නැහැ. ඔබත් නිකම්ම නරපණුවෙක් විතරයි. කවුරු හරි ඇහුවොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔබ වහන්සේ මොකද කියන්නේ? ඔබතුමාම දෙන්න උත්තරේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පටවගෙන, පවරගෙන, අන්නුන්ට දීපු නැති නිල තල අරගෙන මේ කරන්න යෑම නිසා ආතත්මන්්වාය, අනුයෝගමන්්වාය, සාතච්චමන්්වාය, ප්‍රධානමන්්වාය කියලා අපේ තියෙන භාවනාවට අවශ්‍ය කරන අඩු සේරම කඩලා යනවා. අපිට ඒක පස්සෙනි උලක් බාටපත් වෙනවා. සංකේනේ බන්ධනයක් බාටපත්. අපිට තේරෙන්නේත් නැහැ. අභිතන්නේ නිවන කියන්නේ මේ ඇතුලේ කරන වැඩක් සීල සමාධි ප්‍රඥා පූර්ණ කොට ආර්ය අෂ්ටාංග මාර්ගය හරියයි කියලා. පිස්සු. මේ වට වෙලා ඉන්න කට්ටිය අපිට සහයෝගය දෙන්න නැත්නම් නිවන නැහැ. ඔය හිතන විදිහට නිවන මේ පුද්ගලිකව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සමාජ ධර්මයක් එක පැත්තකින්. ඒ නිසා තමන් එක භාවනා කරන අය ඒකේ හිතු බැතුන් අඳුරගෙන අනුකම්පා මෛත්‍රියත් එක යනවනම් භාවනා කරන කෙනෙකුට වගේ භාවනා නොකරන කෙනාට ඒක කරන්න බෑ. භාවනා කරන කෙනාට ඒක විශාල එන්නේ පිපෙන ගතියක්, පැතිරෙන ගතියක් එනවා. හැබැයි ඒක පේනව සමාහට නෝන්ජල්කමක් වගේ. වැරදි කරන කෙනාට නැචින් කරන සමානව සලකනවා. ජනප්‍රිය කරනටයි නැති කරන සමාධිය සලකනවා. ඒකට පේන දෙන්නේ කාරේ නෝන්ජල්කමක් වගේ නෑ. ඒක කරන්න පුළුවන් ඉන්නේ භාවනා කරන කෙනාට විතරයි. දැන් විනිශ්චයක් Tamante පත් වෙනකොට හොඳවට පරිසම් වෙන්න ඒ විනිශ්චය කරන්න කියලා ගා ගන්න එපා. කර්ම රැස් කරන්න යන්න එපා. විච්ච පරණ කර්මයක් කියන්නකෝ. පරණ කර්ම නිසා කවුරු හරි ඇවිල්ලා Tamante අසාධාරණ විදිහට දෝෂයක් කියනවා, අඩුපාඩුවක් කියනවා. එතකොට තේරෙන මේ මනුස්සයාට පැටලිලා තියෙන්නේ කියලා. මා කඩි මට සාධාරණේ වුණ කවදාකවත් මතක තියන්නේ ඒක පරණ කර්මයක් ගෙවෙන වෙලාවක්. ඒ මනුස්සයාගේ මුණට කඩාපයින්න කියලා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. භාවනාවේදී බුරුම පන්දිසාසෙන් නිතරම කියනවා යෝගාවචරය කියලා කියන්නේ ගිවෙන කර්ම ගෙවෙන්න දෙන්න ඒ වෙලාවේ හිත නරක කරන අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ගිවෙන කර්ම ගෙවෙන්නේ වැල් පොලිසයිතෝ. එයිසයි කරදර දෙනේ කරන්න ස්තුති කරන්න ඕනේ අනේ යන්තම් ඔබ නිසා මං මේ කර්මයක් රැස් අයින් කරගත්තා. සංස්කාරයක් කරගත්තා. හැබැයි උඹට ඇඟෙන්නවත් මන් තියන්නේ. එහෙම නැත්තම් අලුතෙන් කර්ම රැස් කරන්නේ ඉතින් ඒ වගේ මට්ටමකට එක පවුලක එකෙක් ඉන්නවනම් කොච්චර සාන්තිදායකද කියලා බලන්න. එක පවුලට එකියක් ඉන්නවනම් මුළු පද්ධතියකට එකෙක් ඉන්නවනම් එහෙම කෙනාට මං කියන්නේ ෂොක් ඇබ්සෝබර් එක කිය. ওই වාහනවල විශාල කම්පණ තියෙනවා. ඒ කම්පන වේගයේ ඉඳගෙන ඉන්න මගීන්ට නොදැනෙන්න විශාල සස්පෙන්ෂන් සිස්ටම් එකක් තියෙනවා. නැත්නම් ස්ප්‍රින්ග් දාලා ෂොක් ඇබ්සෝබර් දාන්න. ෂොක් ඇබ්සෝබර් කියන්නේ මම දන්නේ සිංහලෙන් මොකක්ද කියන්නේ කියලා. ෂොක් ඇබ්සෝබර් තමයි සොකට් සෝපර් කියලා තමයි අපි සාමාන්‍යයෙන් ගමේ කියන්නේ. ඒකෙන් කරන්නේ අර වලවල් වල වැටුණට මගීන්ට දැනෙන්න ආරින්න. ඒ නිසා තමන් කරේ ප්‍රශ්නයක් ආව කවදාකවත් අඟවන්න එපා කාටවත්. කකාගෙන කරවන හිටියට පස්සේ හදිස්සියේ කලබලේ අත දාන්න ගියොත් කොරස් කටේවත් අත දාන්න බෑ. ඒ ඉවසීම නැත්තම් අපට මේ කොච්චර භවනා කරත් කිරි කලෙයි ගොම කඳුලයි. කොච්චර කිරි දෙව්වත් ඒකට ගොම කඳුලක් කරන්න තිවරයි. ඒ නිසා උපේන එක නෙමෙයි අමාරු මෙතන. කිරි උපේන එක නෙමෙයි අමාරු. ඒක රකින්න එක. අපි දියුණු කරන දාන කුසල, සීල කුසල, භාවනාම කුසල, සතිය සම්පජඤ්ඤ මේ සියල්ලම අපි අතර කිසිසේත්ම අඩුවක් නෙමෙයි තියෙන්නේ. අපිට ඒක රැකගන්න භාජනයේ සුදුසු නැහැ. අපිට තරන්න ඕන විදිහට අපි පුප්පනවා එක එක කරාට. කිප්පෙනවා අනිත් කට්ටියත් එක්ක. ඒකේ උඩට ගුණ කඳ සීරම. අර කාලයක් රැස් කරගෙන ආපු ගුණ කඳ එහෙම හුලම් බයින. එසම උපයාගත්ත කෙලෙස් මේ ගුණ ටික වසංගාගෙන දිගට පවත්වනවා කියන එක දී යටින් ඉnder ගෙනියනා වගේ වැඩක්. ඒ උසීමේ දුෂ්කර කෘත්‍යයේ මේ හිතා ගන්නවත් බැරි ආදර්ශයක්වත් නැති මේ දුෂ්කර කෘත්‍යය දකින්නේ අපි කල්යාණ මිත්‍යා තුලින්. කල්යාණ මිත්‍යා කවදාකවත් මේ භවනා කරන එක නාද නැති එක නාද සිල් ඇති එක නාද නැති එක නාද මට වුන් කන්දනේ කරන්න නැද්ද කියලා නෑ. මනුස්සකම තියාගනි.
මනුස්සකම තියාගෙන ඉන්නවා. අපිට දැන් වෙලා තියෙන්නේ පොඩි වැරද්දක් කරපුවම මනුස්සකමවත් නැහැ කිපෙනවා. ඉතින් ඒ විදිහටම තමන් කෙරෙහි කිපෙනවා. ඒ කිපීමන තමයි චේතෝ කියලා කියන්නේ. ඒ හිතට උලක් කරනවා වාගේ. කකුල් දෙකට මන්දමක් මන්දක් ගැහුවා වාගේ. එහෙම නැත්නම් බරුවක් බැඳා වාගේ. ඒ නිසා මේ ඔක්කොම විශේෂයි මාතය තනියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ මවික් තමන්ගේ කුසින් දදාගත් දරුවෙකුට පණ එපා කියලා ඒ දරුවගේ ආරසාවට සලකන්නේද එවැනි සියලු සත්‍යයන් විසේ නම සමහිත සමමෙත අප්‍රමාණ හිත වඩන්න ඕනේ කියලා ගත්තොත් ඒ එක චිත්තක්ෂණය ඒ විදිහට මෛත්‍රී තියෙන චිත්තකසේ අසුරුසනක් ගන්න තරම් වැඩෙනවනම් වඩනවනම් මේ රට්ටු දෙන බත් කෑවට ණය නෑ කියලා බුදුහාමුදුර කියනවා. අච්චරා සංඝාත මත්තබ්බි භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්ති භාවෙය අමෝගං රට්ටපින්ඩම් බුඤ්ජෙය කියලා තියෙනවා. මේ රට්ටු අපිට කන්න දෙනවනේ සංඝයාද. ඒ වට ණයනේ අපි මේ සීලයක් නැතුව සමාධියක් නැතුව කනවන එක චිත්තක්ෂණයක් මේ වගේ සියලු සත්වයන් විශ්ේ සමසිත සමමෙත පතුරුනොන කාපු බත්තොට නෑ නෑ. ජීවිත බලන්න එකක තියෙන එක චිත්තක්ෂණයක චේතෝ කියලා නැති කරනකොට අර කරපු සේරම පවහොදල යනවා. මේ සා චේතෝ කියලා එන්නේ කල්පනා කරන හිතර. භාවනා කරන හිතර කල්පනා මොකුත් නෑ. ඇවිදිනුට ඇවිදින බව දන්නවා. දත්මය දත්පණි බව දන්නවා. කනකොට කන බව දන්නවා. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නවා. අන්නේ චිත්තක්ෂණය අගේ කරන්න දන්නේ නැති නිසා අපි අර පව් සමාදන් වෙනවා. ඒ වෙනුවට අපි යන්නේ අපි මෙච්චර මිනිස්සු මේ සල්ලි හම්බ කරන දඟලන්දී අපි 7-8 දවසක් පැත්තක ලබ්බා බම්බ. අඩු ගන්න සිල් රැකන්නේ අඩු ගානේ අපි තනි වේල වරඳලා හිටියනේ එක ඇන්දේ බුදිය ගත්තනේ කියලා මේ පුංචි ටික අපි මේ උපේලා තියෙන ටික අගේ කරන්න ගත්තොත් මේක මරණ චිත්තක්ෂණෝත් එහාට ඒකට ආනිසංස කියන දේනවා. නමුත් මම දැකලා තියෙන්නේ ඔය උපයන්න හරිය දක්ෂයි මේ අපේ යෝගාචර පිළිස් කවදාකවත් ඒක නෙවෙයි අගේ කරන්නේ. අනේ මෙච්චර කල් භාවනා කරලා චතුත් අධ්‍යාන ලැබුවේ නැහැ. අනේ මම මෙච්චර භාවනා කරලා ධම්ම මේ සංඛාරූපික ඥාන ලැබුණේ නැහැ. දිබ්බ ජක්කු ලැබුණේ නැහැ කියලා මේ කොහෙදෝ නැති එකක් අල්ලනවා. මේ ඇහැට පෙනෙන මනුස්සකම නැතුව. එයිසයි පරකාසෙමුකුත් ඕනේ. අපිත් එක අඩු ගානේ මේ සියලු ලෝක වාසී නෙවෙයි. ඒකට භාවනා කරන අය කලේ සමමෙත සම්මෙත පතුරවගෙන යන්න. එතකොට ඔයගොල්ලෝ ගෙදර ගිය දවසේ ওই ගෙදර භාවනා නොකරන අය දිහා නහයෙන් බලන එකක් නැහැ. දැන් ගිහම බලන අපේනම් සිල් අරගෙන ආවිල්ලා තන ඔයගොල්ලෝ සිල් අරගන්නෙත් නැහැ භාවනා කරන්නෙත් නැහැ කියලා බණගෙන ආරුරුන් ඉදින් හොදිය හැන්ද බෙදන්නේ ඔළුවට. අම්මන මරි තක තීරු જાතියක් මේ කොරන කොරන මගුල කියාපාන්න හදේ මොකද භාවනා නොකරන අය නිකන් සර්පේ වගේ පේන. සිල් ලකින් නැති කට්ටිය මේ පොඩි දෙයක් කරන්නේ ඒක වෙනුවට අනිත් පැත්තේ තම තනේ සිල් ලකින්න පුළුවන් නේ මේ මිසුන්ටත් ඕන්න. ඉතින් ඒකට යන්න මම ආදර්ශයක් දෙන්න එපායි. මේ සිල් ලකලා අපමණසේ බයි මේ මිසුන්ට සතුටක් ඇති වෙන ජීවත් වෙන්න කියලා ගියොත් කොයිමනුසයෙක් ඒක පිළිගන්න කැමති. ඒ මෛත්‍රී පණිවිඩය දස දිශාවට පැතිරෙන එකක්. ඔය සෙල්ෆෝන් එකෙන් අනම්මනම් කරන්නේ වා ලයින් එක විතරනේ වැඩ කරන්නේ. ඒ නිසා කවදා හෝ භාවනා කරන තමයි තේරෙනවා නිකන් පිපිච්ච ගතියක්, පිරිච්ච ගතියක්, මලක් පිපෙනා වගේ ගතියක්. එච්චර තමයි මේ ලෝකෙට දෙන පණිවිඩය. කාගේ තුල හරි කමන්නේ මේ පිපිච්ච ගතිය, පිරිච්ච ගතිය, මලක් පිපෙනා ගතිය තියෙනවා නම් උන්ද බන නොකිව්වත් ඒ ජීවිතේ නිහඬ බණක් වෙනවා. බලයින් මනුෂ්‍යර පේනවා මිස ගිය මනුෂ්‍ය නැවි ඇවිල්ලා තින්නම් පිරිච්ච මනුෂ්‍යෙක් ඉන්නේ. පිපිච්ච මනුෂ්‍යෙක් ඉන්නේ. විකසිත වෙච්ච මනුෂ්‍යෙක් ඉන්නේ. මහා ලෝකෝර්ණේ පුංචි දේ එච්චරමයි කතා කරන්නේ. ඒක ලේසි නෑ. ඒකට ಗುಣ නැතුව නෙමෙයි. නෑ ඒවට සුදුසු ගන්න නැතුව නෙමෙයි. අපි ඒ තව කෙනෙකුගේ මනසකට ගරු කරන්න දන්නේ නෑ. තව කෙනෙකුගේ මානසිකත්වයට ගරු කරන්න දන්නේ නෑ. අපි තාරාතිරං හදනවා. භාවනා කරන්න කරන්න අපි තංගානංගගේ වැලි තලාවක තියෙන වැලි ඇටයක් වාටපත් වෙනවා. මහමුදේ තියෙන දිය කඳුලක් වාටපත් වෙනවා. අඟ උස්සන්නේ යන්නේ. එතකොට භවනා කරන කෙනත් එකයි නැති කරත් එකයි. තිල් ලකින් එකත් එකයි නැති කරත් එකයි. පුළුවන් තරම් අන්නේ තියෙන සමගිව ඉන්න පිරිස අතර අනුන්ගේ දොස් දකින් නැති ගතියට ආවොත් ඒක මෛත්‍රී ජීවිතයක්. ඒ මනුස්සයා ජීවත් වෙනවා කියතයි.
පිරිච්ච ගතියක් තියෙන. එහෙම නැතුව අපි අනුන්ගේ අඩුපාඩු දකින්නයි කියන එකමයි මගේ අඩුපාඩු. අනුන්ගේ ඇදේ දකින්න එක තමයි මගේ ඇදේ. ඒ නිසා මගේ ඇහැට ඒක නොවේවා. පින් ඇති මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ කියලා ලෝකයේ විශ්ේ නැත්තම් අපි සබ්‍රක්‍මචාරින් වහන්සලා කරේ හැංගීම ඇති කෙරුවොත් පසුගිය අවුරුදු 40 ඇතුළත කොච්චර දියුණුවක් වෙලා තියෙනවද අපේ අපේ ජීවිතවලත් බාහිර සාසනේ. අන්නේ ඒක දැකලා ඒකට සාදු කියන්න මුදිතාව ඇතිවීම පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ශීල දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.